ഹായ് ഭവാൻ, അത് അപ്പേ നിരംകരണ പാന്തിയതി പലവിനി ഗണ ഹദാന്യാന്നി ഇതി മമ അത ദവസ അതുലത്ത ഹവസ വാഗേ വാട്സാപ്പ് ഗ്രൂപ്പ് എക്കട ദനം ദുന്ന ആകാരയട്ടമ മേ പലവിനി ഗണ ഹദരേക്കെമ്മ ഒയാട പുൽവാൻ മേ പാഠമത്ത് എക്ക അലുതെമ്മ സംബന്ധ വെന്ന മുകത മേ വന വിട പഠന വീഡിയോ ബലന്ന കാല വേല മധ്യവ മേ ലംഗതി അപ്പേ കണ്ടായമ ഹാ ഇക തുണു ലമായി തുത്തിന്നവാ විශේෂයෙන් ඔන්ලයින් එනකට තමයි ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ රෙකෝඩින් බලලා එනවා නම් තින් පිළිවෙලට රෙකෝඩින් ටික බලාගෙන එනවා. ඔන්ලයින් ආපු අය අතර ඇති පළවෙනි වතාවට අද සම්බන්ධ වෙන අය. මේ අය අනිවාර්යයෙන්ම අද පන්තියේ ඉන්න ඉඳලා මම WhatsApp group එක හරහා ලබා දෙන පළවෙනි වීඩියෝ කිහිපය මට අද දින හතරක් වගේ තියෙන්නේ. ඒක බලන්න ඕන. ඉතින් පළවෙනි වීඩියෝ හතර බැලුවේ නැහැ කියලා අද පන්තියේ වැඩ කටයුතු කරගෙන යන්නේ ඒ තරම්මම අපහසු වෙන්නේ නැහැ. හැමෝටම සාධාරණ කරන විදිහට පන්තිය පවත්වාගෙන යනවා. අපි ගිය සතියේ ඉගෙන ගත්තා ව්‍යාපාර ඒකක සංකල්පය නැත්නම් ගිණුම් කරන ඒකක සංකල්පය. මතකයි නේද? ව්‍යාපාරය හා ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න මූලික වෙන පුද්ගලයා අපි කියනවා අයිතිකරු කියලා. මේ දෙන්න පාර්ශව දෙකක් වශයෙන් අපි සලකනවා නේද? කිසියම් ව්‍යාපාරයක් එහි අයිතිකරුවන්ගෙන් වෙන් වෙලා ඉන්නවා, අයිතිකරුගෙන් වෙන් වෙලා ඉන්න ස්වාධීන ඒකකයක් වශයෙන් සලකනවා අපේ ව්‍යාපාරය. එහෙනම් අපි මේ වැඩ කරන්නේ ව්‍යාපාරය වෙනුවෙන්. ඊළඟ කාරණේ තමයි වාඩ මං ගිය සතියේ කිව්වා, ඔයා ගිනුම් කරන පන්තියේදී ව්‍යාපාරයක ගන්දුණු හා සිද්ධීන් වාර්තා කරන එකවුන්ටන් කෙනෙක් ලෙස සලකන්න ඕන හිතන්න ඕන. ඔයා ව්‍යාපාරයක වැඩ කරන එකවුන්ටන් කෙනෙක්. එතකොට ඔයා වැඩ කරන්නේ කවුරුන් වෙනුවෙන්ද? ව්‍යාපාරය වෙනුවෙන්. හරිද? ඔයා ව්‍යාපාරය වෙනුවෙන් කෙනෙක් ඉන්න කෙනා. එතකොට ඔයාට අයිතිකරු කියන්නේ කවුද? පිටස්තර කෙනෙක්, බාහිර කෙනෙක්. එහෙම හිතන්න ඕන. එහෙනම් මම ඔයාට ගන්දරුවක් කියනවද? ඒ ගන්දරුව වාර්තා කරන්න කල්පනා කරන්න ඕනේ මේ ගන්දරුවෙන් මොකද්ද ව්‍යාපාරයට සිදු වෙන්නේ, අයිතිකරුට මොකද්ද වෙන්නේ කියලා කල්පනා කරන්න ඕන වෙන්නේ නැහැ. ඔයා වැඩ කරන්නේ වාගේ ව්‍යාපාරයේ වෙන්නේ. එහෙනම් ඕනෑම ගන්දරුවක් පොත්තර ලියද්දී ඒක ව්‍යාපාරයට කොහොමද බලපාන්නේ කියලයි ඔයා හිතන්න පුරුදු වෙන්න ඕන. ඉතින් මේ සංකල්පයක් කිව්වා. ඒකක සංකල්පය ව්‍යාපාරය හා අයිතිකරු කියන්නේ කොටස් දෙකක් කියන. මෙව ඒකක සංකල්පයේ නිසා අපි ගිය සතියේ හදාගත්ත සමීකරණය. අපි මුලින්ම හදාගත්ත පද තුනක සමීකරණයක් වත්කම් වටිනාකම සමාන වෙනවා හිමිකම. එහෙම නැත්නම් අපි කිව්වා ගිය සතියේ ප්‍රාග්ධනය කියලා. මේ ප්‍රාග්ධනය හා හිමිකම කියන්නේ ඇත්තටම දහඳුන අතරදී අපි කොටස් දෙකක් ලෙස සලකනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ සංචිත එකතු කරන තමයි හිමිකම හැදෙන්නේ. නමුත් අපි මේ මූලික අවස්ථාවේදී මේ දෙකම එකක් කියලා සලකනවා. හිමිකම හෝ ප්‍රාග්ධනයේ එකතු කරනවා වගකී. ඔන්න අපි හදාගත්ත මූලික සමීකරණයේ ගිය සතියේ. මතකයිනේ? එතකොට මේ වත්කම් කියලා කියන්නේ ව්‍යාපාරයේ දේපළ. නේද? ව්‍යාපාරයේ සතු දේපල අපි කියන වත්කම් කියලා. හිමිකම කියන්නේ මොකද්ද? නැත්නම් ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? මේ ව්‍යාපාරය විසින් අයිතිකරුවාට ලබා දෙන යුතු ශේෂය. ඒ කියන්නේ ව්‍යාපාරයේ දේපල තියෙනවා. ඒ දේපල වලින් සමහර දේපල ලබා දෙන තියෙන අයිතිකරුගේ දඩයෙන් ලබා ගන්න. එහෙනම් අයිතිකරුගෙන් ගත්ත දේවල් අයිතිකරු අනාගතයේ ගෙවන්න ඕන. ඒ අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය අපි හිමිකම කියලා සලකනවා. වගකීම් කියන්නේ වගකීම් කියන්නේ ව්‍යාපාරය අයිතිකර නොවන වෙනත් බාහිර ආයතන. ඒ කියන්නේ බැංකුවට සැපයුම් කරුවාට, ඒ කියන්නේ බාහිර සැපයුම් කරුවාට, සැපයුම් කරුවාට ව්‍යාපාරයේ විසින් ගෙවන්න ඕන දේවල් වගකීම් කියලා කියනවා. දැන් උදාහරණයක් කිව්වොත් මේ ව්‍යාපාරයේ බැංකු ණයක් අරගත්. එතකොට බැංකුවට ඒ බැලන්ස් එක අනාගතයේ ගෙවන්න ඕනේ. ඒ ගෙවන්න තියෙන ශේෂය අපි කියනවා වගකීමක් කියලා. එහෙම නැත්නම් ව්‍යාපාරේ බාණ්ඩ තොගයක් ණයට ගත්තා. තමන්ගේ විශ්වාස රටවලට බාණ්ඩ තොගයක් ණයට ගත්තා.
අන්නේ බාණ්ඩෝගය සැපයුම්කරු මේ වටිනාකම ගෙවන්න ඕන එක වගකීමක් කියලා කියනවා. එතකොට ව්‍යාපාරයේ වත්කම් හැදෙනවා ආකාර දෙකකින්, අයිතිකරුවන් සපයන ධනෙ සහ බාහිරින් ගන්න දේවල් වලින්. එතකොට අපි සමීකරණයක් හදාගත්තා, වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම් කියන. මේක ප්‍රසාරණය කරනවා ඊළඟ පද පහක සමීකරණයක් විදිහට. මම ඒක මෙහෙන් කියන්නම්. අපි ගේ සත්‍ය ගණන් ගත්තා පද පහක සමීකරණයක්. වත්කම් එකතු කිරීම වියදම් සමාන වෙනවා ප්‍රාග්ධනය වගකීම් ආදාය. මෙන්න හත පහේ සමීකරණය. දැන් මෙතන අලුතෙන් අපිට එනවා මොනවද? වියදම් හා ආදාය. ඒක පැහැදිලිනේ. ව්‍යාපාරයේ දරන්නා වූ පිරිවැය අපි කියනවා වියදම් කියලා. සේවකයන්ගේ වැටුප් ගෙවීම, ඊළඟට ගොඩනැගිලි කුලී ගෙවීම, නඩත්තු වියදම්, ඒ වගේ දේවල් අපි වියදම් ලෙස සලකනවා. ඊළඟට ව්‍යාපාරය උපයා ගන්නා දේවල්. ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාරය උපයා ගන්නා දේවල් ආදායම් කියනවා. ඒ ආදායම හා වියදම මේ මූලික ගිණුම් සමීකරණයට සම්බන්ධ කළාම මෙන්න මෙහෙම පද පහක සමීකරණයක් අපි නිර්මාණය කළා ජේ සති. ඉතින් අද අලුතෙන් සම්බන්ධ වෙන අය මේ සමීකරණය කොහොමද ගොඩනැගෙන්නේ කියන වීඩියෝව බලන්න ඕන. දැන් පන්තියේ ඉන්න ඕන. හැබැයි මේ පන්තිය ඉවර වෙලා මුලින් ඉඳලා නැවත වීඩියෝ හතර බලාගෙන ඉන්න ඕන. ඊළඟට අපි ගිය සතියේ සාකච්ඡා කරා මේ ව්‍යාපාරික ගඳුළු වාර්තා කරනවා කියන ගිණුම. ව්‍යාපාරික ගඳුළු වාර්තා කරන ගිණුමක මෙන්න ගිණුමක ආකෘතිය සරල ආකෘතිය. ඕනම ගිණුමක මේ දකුණු පැත්ත අපි කියනවා හර පැත්ත කියලා. වම් පැත්තට කියනවා ගිණුමේ බැර පැත්ත කියලා. නේද? එතකොට දැන් ව්‍යාපාරය හා අයිතිකරු කියන්නේ දෙන්නේ කියලා සලකන්නේ අපි ඒකක සංකල්පේනේ. ඒක අපි ගැසත්‍ය සාකච්ඡා කරා. ඒකක සංකල්පේ නම තමයි ව්‍යාපාරය හා අයිතිකරු කොටස් දෙකක් කියලා සලකන්නේ. තව සංකල්පයක් අපි සාකච්ඡා කරා දිවි රූප සංකල්පේ නැත්නම් දිස්ත රූප සංකල්පේ කියලා. මේකෙන් අපි කියනවා ව්‍යාපාරයේ ගන්ධරුවක් සිදු කළාම ඒ ගන්ධරුවේ බලපෑම හරහා බැර වශයෙන් දිත්ත සටහනක් ආකාරයට වාර්තා කරන්න ඕන කියලා. සංකල්ප කියන්නේ මොනවද? සංකල්ප කියන්නේ මෙතනදී මේ ගිනුම් කරන විෂය ගොඩනගන්න, මේ ගිනුම් කරණය කියන දැනුම ගොඩනගන්න පාදක කරගත්ත අපි විසින්ම, ඒ කියන්නේ අතීතයේ හිටපු ගණිතඥයන් විසින්ම ගොඩනගාගත්ත මූලික හරයන් ටික. ඒ කියන්නේ මේ දේවල් මෙහෙම වෙන්න ඕන කියලා අපි උපකල්පන හදාගත්තා. ඒ උපකල්පනම තමයි මේ විෂය ගොඩනගන්නේ. ඉතින් එක උපකල්පනයක් තමයි අපි හිතන්න පුරුදු වෙන්න ඕන ගිණුම් කරණයේදී ව්‍යාපාරෙ ගිණුම් වෙලා ඉන්නවා සමාජීය ගිණුම් මෙයාගේ. ඒක කියන පුරුදු කරේ ඒකක සංකල්පේ. ඊළඟට තව සංකල්පයක් වුණා දිවි රූප සංකල්පය. ඒකෙන් කියනවා මොකද්ද? ඕනෑම ගණදෙනුවා හරහා බැර වශයෙන් අපි කියනවා දිස්ව සතහනක් ආකාරයේ දිස්ව සතහනක් ආකාරයෙන් මේක වාර්තා කරන්න ඕන කියලා. කොහෙද ලෙජරේ? ඉතින් මේ දිස්තහන ගොඩනගන්න නම් අපි මේ හැම ගණනුවක්ම ව්‍යාපාරයට අයිතිකරු මුදල් යොදවනවා, බැංකුන අය ගන්නවා, විකුණුම් ආදායම් ලබනවා, සේවක වැටුප් ගෙවනවා, ණයට විකුණනවා, ණයගතයන්ගේ මුදල් ලැබෙනවා, ව්‍යාපාරයේ පාවිච්චි කරන ලීබරු ලබා ගන්නවා, වගේ ගණනු සිදු වෙනවානේ. මේ ගණනුවකින් කොහොමද මේ පද පහට බලපාන්නේ කියලා දිස්ත බලපෑම ඉගෙන ගන්න ඕන. ඉතින් මම ගිය සතිය ආපු අයට කිව්වා පොඩි පුහුණුවක් ගන්න කියලා. උදාහරණ 17ක් අපේ ටියුට් එකේ තියෙනවා, ඒක බලන්න කියලා. මම හිතනවා ගොඩක් අය ඒක කරලා ඉති කියලා. අලුතෙන් මම අද සම්බන්ධ වෙන අයට තමයි මේ අවස්ථාව මගහැරෙන්නේ. හැබැයි කිසිම ප්‍රශ්නයක් වෙන්න මම අදත් පාඩම බොහොම සරලව කියලා දෙන්නම්. හරි. ඉතින් මේ අපි මේ පද පහේ සමීකරණය හරි මට අමුතුම තව දෙයක් කියන්න. දැන් මේ ගිණුම් කියන එක කතා කරමින් ඉති. එතකොට මුදල් වත්කම වාර්තා කරගන්න අපි මුදල් ගිණුම මුල් කරනවා. ඒ කියන්නේ මුදල් ගන්නවා ලැබුණොත් මුදල් ගිණුම ලියනවා, ගෙවුවොත් මුදල් ගිණුම ලියනවා. සේවකයන්ට වැටුප් ගෙවුවොත් ඒක වාර්තා කරනවා වැටුප් ගිණුම.
බැංකුණාට අත්තත් ඒ බැංකුණා ලබා ගැනීම වාර්තා කරනවා බැංකුණා කිරීමේ. අපට විකුණුම් ආදායමක් ලැබුණොත් ඒක වාර්තා කරනවා විකුණුම් කිරීමේ. දැන් හැම කිලමකම දකුණු පැත්ත හර අවසා මේ 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 වම් පැත්ත බැර. දැන් ඔතනදී අපිට ගැටලුවක් වෙනවා, වැටුප ගෙවද්දි මොන පැත්තද ලියන්නේ, හර පැත්තද බැර පැත්තද? බැංකුණා ගත්තම ඒක ලියන්නේ කොයි පැත්තද? හර පැත්තද බැංකුණා ගිහින් ලියන්නේ නැත්නම් බැර පැත්තද? ඔන්න ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ උත්තරේ තමයි මොකද්ද? වක්කම් වර්ගයක හෝ වියදම් වර්ගයක වැඩිවීමක් සිදු වුණොත් ඒක හර පැත්තේ ලියනවා, අඩුවීමක් සිදු වුණොත් මේ බැර පැත්තේ ලියනවා. ප්‍රාග්ධනය වගකීම් ආදායම් වල වැඩිවීමක් සිදු වුණොත් බැර පැත්තේ ලියන්නේ, අඩුවීමක් සිදු වුණොත් ඒක ලියන්නේ හර පැත්තේ. ඔක තමයි අද හතර තියාගන්න. වක්කම් වියදම් වැඩිවීම හර අඩුවීම බැර. ප්‍රාග්ධනය හා වගකීම් හා ආදායම් වැඩි වුණොත් ගිරිම ලියන්නේ බැර පැත්තේ, අඩු වුණොත් ගිරිම ලියන්නේ එක හර පැත්තේ. ඒක මතක තියාගන්න ඕන. ඉතින් මේක අපි ගණන් කරද්දී හොඳ පුරුවක් ඔයා ගන්නවා. හරි. එහෙනම් ඔන්න ඔයාට බොහොම සරල දෙයක් කරන්න තියෙන පළවෙනි දවසේ අපි බලමු අපේ පළවෙනි ප්‍රශ්නයට අදාළව අපිට දීපු ගණඳුරු ටික කොහොමද වාර්තා කරන්න කියලා. මම පළවෙනි ගණන් හතර ගණන් තුනක ඒ ඒ ගණඳුරුව සඳහා දිස්ත බලපෑම් වාට දීලා තියෙනවා නේද? ඔයාට ගණඳුරුවත් එක්ක දිස්ත බලපෑම ටියුට් එකේ දීලා තියෙනවා. ඉතින් වාට තියෙන ඒ දිස්ත බලපෑම් බලාගෙන දිස්ත සහන හදන්න මම ඒකට උදව් කරන්න. හරි. මට පොඩි වෙලාවක් දෙන්න, ස්ක්‍රීන් එකට ටියුට් එක ෂෙයා කරගන්න. දැන් ඔන්ලයින් ආපු අය මේ වෙලාවේ ටියුට් එක මම වට්ස්ඇප් ගෲප් එකට දාන්නම් ටියුට් එක දැන්. හරි. මේ වගුව තමයි අපිට වැඩ කරන්න තියෙන මුලින්ම. දැන් ටියුට් එක ප්‍රින්ට් කරගත්ත අය මේ වගුවට උඩින් අර ඉඩ තියෙනවනේ උඩින් පද පහේ සමීකරණය ලියා ගන්න. වගුවට උඩින් පද පහේ සමීකරණය ලියා ගන්න. කොහොමද ලියන්නේ? බෝඩ් එකේ තියෙන විදිහට මේ විදිහටම ලියන්න. වැඩිවීම හර අඩුවීම බැර. ප්‍රාග්ධනය වගකීම් ආදායම් වැඩිවීම බැර අඩුවීම හර ඔය විදිහටම ලියන්න. එක ලියාගෙන වගේ ටියුට් එකේම දිස්ත සටහන හදමු. ටියුට් එක ප්‍රින්ට් කරගත්තේ නැති අය මම බෝඩ් එකේ ලියන විදිහට පළවෙනි වගුව හදාගන්න. එතකොට ඔයා ටියුට් එක ප්‍රින්ට් කරලා නැත්නම් ඔයාට ගන්ධනුව සහ දිත්ත බලපෑම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට වගුවක් හදාගන්න. දිනය දිත්ව සටහන. දිනය දිත්ව සටහන්. මේ විදිහට වගුව හදාගන්න. හරි. ඉතින් අපේ පළවෙනි ගන්ධනුවට තේරවා රුපියල් ලක්ෂ පහක් යදා ව්‍යාපාරය ඇරඹී. මේ කවුද මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ? අයිතිකරු. ඔන්න ඔයාට මතක් වෙනවා ඒකක සංකල්ප. ඒකක සංකල්පයට අනුව ව්‍යාපාරය හා ව්‍යාපාරය ආරම්භ කරන්න මූලික වෙන අයිතිකරු කියන්නේ පාර්ශ්වයක් දෙකක්. දැන් අයිතිකරු ව්‍යාපාරය වෙනුවෙන් ලබා දෙනවා රුපියල් ලක්ෂ පහ. මේක අපි දැන් ඒකක සංකල්පයට අනුව ව්‍යාපාරය හා අයිතිකරු කියන්නේ දෙන්නේ. ඊළඟට අපිට දිවිරූප සංකල්පයට අනුව, දිවිරූප සංකල්පයට අනුව මේ අයිතිකරු ව්‍යාපාර මුදල් ලබා දීම සටහන් දෙකකින් ගිණුම් දෙකකින් කියන්න ඕන. එන බලපෑම් දෙකක් තියෙනවා කියලා පෙන්වන්න ඕන. අයිතිකරු ව්‍යාපාරට මුදල් ලබා දුන්නම ඇතිවන බලපෑම් මොනවද? එක, ව්‍යාපාරට මුදල් ලැබෙන්නේ නේද? අයිතිකරු ළඟ තිබුණු රුපියල් ලක්ෂ පහක් ව්‍යාපාරයට ලැබුණා. එතකොට අපි කියනවා ව්‍යාපාරයේ මුදල් වත්තම වැඩි වෙනවා කියලා. පළවෙනි බලපෑම මොකද්ද? ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා. මම ඔය ටියුට් එකේ දීලා තියෙනවා නේද?
මුදල්වත් කම වැඩි වෙයි. ඊළඟට තව බලපෑමක් ඇති වෙනවා මේ ව්‍යාපාරය විසින් අයිතිකරුගෙන් ලබාගත්ත මුදල නැවත අයිතිකරු අනාගතයේ ගෙවන්න ඕන නේද? ගනු දෙනු ගන්නත් දෙන්නත් ඕන. දැන් ව්‍යාපාරය කියන්නේ ස්වාධීන පුද්ගලයෙක්. එයත් පුද්ගලයෙක් ලෙස සලකනවා. මේ පුද්ගලයා එයාගේ පැවැත්මට අයිතිකරුගෙන් ණයද තමයි මේ ලක්ෂ පහ ගන්නෙ අනාගතයේ ගෙවන්නම් කියන. එහෙනම් එක පැත්තකින් ඕන ව්‍යාපාර මුදල් ලැබුණා. ඒ කියන්නේ මුදල් වස්කම වැඩි වුණා. දෙවනි බලපෑම මොකද? ව්‍යාපාරයේ අයිතිකරුට රුපියල් ලක්ෂ පහක් අනාගතයේ ගෙවන්න ඕන. ඉතින් ගිණුම් කරණයේදී ව්‍යාපාරයේ විසින් අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය අපි කියන නමක් මොකද්ද? ප්‍රාර්ථනේ. ඔන්න දිත්ත බලපෑම කියුටර බලන්න. ඔයගේ print out එකේ බලන්න. දිත්ත බලපෑම තියෙනවා කොහොමද? මුදල් වත්කම වැඩි වේ, ප්‍රාග්ධනය වැඩි වේ කියලා. දැන් මේ ත්‍ිත්ත බලපෑමට අනුව මේක අපි වාර්තා කරන්න ඕන ගිණුම් දෙකක. එතකොට මේ ගණතුල වාර්තා කරන්න ඕන පාවිච්චි කරන්න වෙනවා ගිණුම් දෙකක්. මොකද දන්නවද? එකක් මුදල් ගිණුම, අනිත් එක ප්‍රාග්ධන ගිණුම. දැන් හරකට විවක් තියෙන මුදල් ගිණුමේ මොන පැත්තද ලියන්නේ? හර පැත්තේ ලියනවද මේ ලක්ෂ පහ? බැල පැත්තේ ලියනවද? නැත්නම් ප්‍රාග්ධන ගිණුමේක හර පැත්තේ ලියනවද බැල පැත්තේ ලියනවද? ඒ ගැටලුවට උත්තරේ හොයා ගන්න පුළුවන් මෙතන. මම කියුවා පළවෙනි බලපෑම කියලා මොකද්ද? ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා. මුදල් කියලා වත්කම වැඩි වෙනවා මේ බලන්නකො. වත්කමක් වැඩි වුණොත් මොකද වෙන්නේ? වත්කමක් වැඩි වුණොත් එක කිරිම ලියන්නේ හර පැත්තේ. එහෙනම් මුදල් කිරිම හර වෙන්න ඕන. මම ලක්ෂ පහ ලියන්නේ දහස් සංඛ්‍යාවලින් පන්තියේ. ලක්ෂ පහ 1000න් බෙදන්න. දහස් සංඛ්‍යාව කියන්නේ 1000න් බෙදලා ලියන්නේ. එතකොට බිංදු තුනට මේ බිංදු තුන අයින් කළාම අපි 1000 බෙදුවෙන් පස්සේ ලක්ෂ පහ ලියන්න පුළුවන් කොහොමද? පන්තිය. අනේ මුදල් කිරිම හර වුණා පන්තිය. දෙවනි බලපෑම අයිතිකරු ව්‍යාපාරයේ විසින් අයිතිකරු ගෙවන්න තියෙන ශේෂය වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ වැඩි වෙනවා. ප්‍රාග්ධනයේ වැඩි වීම කොයි පැත්තටද යන්න ඕනේ? ප්‍රාග්ධනයේ වැඩි වීම කිරිමෙල යන්නේ දැන්. නේද? මේ බලන්න. ප්‍රාග්ධනය වැඩි වීම කිරිමෙල යන්නේ බැර පැත්තේ. එහෙනම් මෙන්න සතහන් දෙක. දිප්ප රූප සංකල්පයට අනුව අයිතිකරු ව්‍යාපාරට මුදල් දුන්නම මුදල් කිරිම හර වෙන්න ඕන. ප්‍රාග්ධන කිරිම බැර වෙනවා. මුදල් ගිනම හර වෙනවා, ප්‍රාග්ධන ගිනම බැර වෙනවා. ඉතින් අපිට ඒක ලෙජරේ වාර්තා කරන්න ඕන තව ටිකකින්. දැන් ඔයා කරන්නේ ඒ දිස්ත්‍ව සටහන වාගේ වගුවේ ලියා ගන්න එක. එහෙනම් ගඳුරුවේ දිනය 1.1 මම ලියනවා මුදල් ගිනම හර. මුදල් ගිනම හර, ප්‍රාග්ධන ගිනම බැර. මුදල් ගිනම හර, ප්‍රාග්ධන ගිනම ඔන්න පළවෙනි දිස්පතක. දෙවනි ගනුදෙනුව ජනවාරි 3 අත්පිට විකුණුම් ආදායම රුපියල් ලක්ෂ. අත්පිට විකුණුම් ආදායම මොකද්ද මේ අත්පිට විකුණුම් කියන්නේ? අත්පිට විකුණුම් කියලා අදහස් කරන්නේ අපි ගනුදෙනුවක් කරනවා, විකුණුම් ආදායමක් ලබා ගන්නවා, ඒ වලින්ම මුදලි. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයට එනවා ගනුදෙනු කරුවේ. ඒ ගඳුනු කරුව අපිත් එක්ක භාණ්ඩ මිලදී ගැනීමක් කරන මුදල් ගෙවන ලක්ෂ 9. දැන් මේකේ දිස්ස බලපෑම වෙන්නේ, පළවෙනි බලපෑම වෙන්නේ ගඳුනු කරුවා අපිත් එක්ක වැඩ කරන පාරිභෝගිකයා අපට මුදලක් ගෙවනවා නේද? අපට ගෙවනවා මුදල් ලක්ෂ 9ක් ගෙවනවා යා. එහෙනම් පළවෙනි බලපෑම මොකද්ද? මුදල් කියන වත්කම නැවත වැඩි වෙනවා ලක්ෂ 9කින්. අත්පිට විකුණුම්, ඒ කියන්නේ මුදලට භාණ්ඩ අලෙවි කළා. එතකොට පළවෙනි බලපෑම අයිතිකරු සොරි ගනුදෙනු කරුවාගෙන් ව්‍යාපාරයට ලක්ෂ 9ක මුදල් ලැබුණා. එහෙනම් අපි පළවෙනි බලපෑම මුදල් වත්කම වැඩි වෙයි කියලා ලියන්න. දැන් ඔයාලා දන්නවා මුදල් වත්කම වැඩි වුණොත් මුදල් ගිනිම ලියන්න ඕන කියලා. මුදල් කියන්නේ වත්කමක් වැඩි වුණොත් මුදල් ගිනි මෙලි යන්න ඕන මොන පැත්තද කියලා දන්නවා. බලන්නකෝ මේ බලන්න, වත්කම් වැඩි වුණොත් ඒක ලියන්නේ මොන පැත්තද කිව්වේ? හර පැත්තේ. වත්කම් වැඩි වීම ගිනි මෙලි යන්නේ හර පැත්තේ.
එහෙනම් අස්පිට විකුණුම් මාදාගට අදාළව පළවෙනි සටහන දෙනවා මුදල් ගියම හර. මුදල් ගියම හර. මේක දෙවනි බලපෑම තමයි ඔයා මේ මුදල් උපයාගත්තේ විකුණුම් මාදායමක් කරලා. දැන් පළවෙනි කන්දරුවේදී ව්‍යාපාරයට මුදල් ලැබුණේ කොහොමද? අයිතිකරුගෙන්. එතකොට ඒක අයිතිකරුට ගෙවන්න තියෙන ශේෂයක් ලෙස ප්‍රාප්තනි ලෙස ව්‍යාපාර. දැන් මේ දෙවනි ගනුදෙනුව ජනවාරි 3 වෙනිදා සිදුවෙද්දී මොකද වෙන්නේ? ගාන්ධරු කරුවා මුදල් දුන්නේ ඇයි? අපි විකුණුම් සිදු කරපු නිසා. ව්‍යාපාරිකයෝ කියනොත් අද සේල්ස් අඩු, අද සේල්ස් හොඳයි, විකුණුම් හොඳයි අඩුයි, ඒ වගේ කියනව නේද? ඉතින් ඒ නිසාම අපි දෙවනි බලපෑම විදිහට හඳුනා ගන්නවා විකුණුම් ආදායම වැඩි වෙනවා කියලා. ඉවරවත් දෙන්න. ණයට විකුණුම් නෙවෙයි අස්පිට විකුණුම්. අපි යුක්ති බලමු පොඩ්ඩක්, මට අත්තරලාද කියලා. අනේ සෝරි, මම පොඩි අවුලක වැටෙනවා. පොඩි නේ, ලොකු. මම වෙන ටියුට් එකක් නේ ඔයාලට පෙන්නලා තියෙන්නේ. දැන් ඉතින් මගේ ළඟ තියෙන වෙන ටියුට්. හරි හරි, කමන්නේ. මේක අපි හදාගමු මේ විදිහට. ණයට විකුණුම් ආදායම හදාගමු. සෝරි. ණයට විකුණුම් ආදායම ලක්ෂ 9යි නේ. දැන් මම බයේ ඉන්නේ මේ ටියුට් දෙකක් නේ. සමහර අයට දුන්නේ පරණ ටියුට් එකද කියලා. හරි. ඔන්ලයින් ඉන්න අයගේ ගැටලුව එහෙම විසඳ ගත්තා. ඒක රෙකෝඩින් බලන අය ඔයා ප්‍රින්ට් කරගත්තේ පරණ ටියුට් එක නම් පරණ ටියුට් එකේ තියෙන දේවල් මේ ස්ක්‍රීන් එකේ පේන විදියට පොඩි පොඩි තැන්වල වෙනස්කම් කරගන්න සිදු වෙනවා. එහෙම කරගෙන රෙකෝඩින් එක බලන්න. දැන් මම දෙවනි ගන්දනවා විදියට තෝරාගන්නේ ණයට විකුණුම් ආදායම ලක්ෂ 9ක් කියලා. ණයට විකුණුම් ආදායම ලක්ෂ 9. ඒකට වාගේ ටියුට් එකේ තියෙන අස්පිට විකුණුම් කියලා නම් ඒක ණයට කියලා හදාගන්න. දිට්ඨ බලපෑමත් වෙනස් වෙනවා. දිට්ඨ බලපෑම වෙන්නේ ණයගැටි වත්කම වැඩි වෙලා විකුණුම් ආදායම වැඩි වෙනවා. ණයගැටි වත්කම වැඩි වෙනවා, අනිත් පැත්තෙන් විකුණුම් ආදායම වැඩි වෙනවා. කොහොමද මේක වෙන්නේ? දැන් මම ඒක පැහැදිලි කරන්නම්. අස්පිට විකුණුම් කතාවක් නැහැ. අපි මේ ව්‍යාපාර ආරම්භ කරන්නේ විකුණුම් විකුණුම් හරහා ලාභ උපයා ගන්නනේ. දැන් අපේ මේ ව්‍යාපාරය විකුණුම් සිදු කරනවා ආකාර දෙකකට. එකක් අත්පිට, අනිත් එක ණය. අත්පිට මුදලට කියන්නේ එවලෙම මුදල් ආය කරලා බිස්නස් එක කරන. ණයට කියන්නේ අපත් එක්ක ගඳුරුකරුවෙක් සම්බන්ධ වෙනවා. මේ ගඳුරුකරුවට අවශ්‍ය සේවාව, එකනේ විකුණුම් සිදු කරනවා, භාණ්ඩාල විකිණීමක් නම් භාණ්ඩ ටික අරගෙන යන ඉඩ දෙනවා. හැබැයි මුදල් එයා ගෙවන්නේ නැහැ. නොගෙවා ඉන්නව නෙමෙයි, මුදල් පසුව ගෙවන්න. අපි කියනවා ණයට විකිණීමක් කියලා. දැන් එවැනි ගඳුරුවක් තමයි ජනවාරි 3 සිදු. ණයට විකුණන්ති වෙන්නේ එක පැත්තකින් මේ කස්ටම අපට මුදල් ගෙවන්න පොරොන්දු වුණා. ලක්ෂ 9ක්. ලක්ෂ 9ක් අපට ගෙවන්නක් කියලා පොරොන්දු වෙලා තමයි යන්නේ. දැන් මේ ගඳුරුකරුවගෙන් මට ලක්ෂ 9ක් ලැබෙන්න ඕන. ඒ කියන්නේ මගේ ළඟට ඇවිල්ලා ඔයාගේ ව්‍යාපාරේ නම් ඔයාගේ ළඟට ඇවිල්ලා ගඳුරුකරුවා භාණ්ඩ ටිකක් අරගෙන ගියා. එතකොට ඔයා ඒ වෙනුවෙන් එයාගෙන් බලාපොරොත්තු වෙනවා මසු දිනයකදී ලක්ෂ 9ක්. එහෙනම් මේ පුද්ගලයා කියන්නේ ඔයාට වත්කමක් ලක්ෂ 9ක් වටිනවා. දැන් මුදල් නොදුන්නට හෙට වෙන්න පුළුවන්, ලබන සතියේ වෙන්න පුළුවන්, මාසෙකින් වෙන්න පුළුවන්. මෙයාගෙන් ඔයාට ලක්ෂ 9ක් ලැබෙන්න තියෙනවා. ඒ කියන්නේ හරණ ඔයා ළඟ තිබිසු මුදලක් දැන් අර ගඳුරු කරුවා ළඟ තියෙනවා වගේ. මේ වගේ අනිත් අපි කියනවා ණය ගැතියෝ කියලා. ණය ගැතියෝ සමාගම් ගිණුම් පාඩමට ගියා නම් අපි ණය ගැතියෝ කියලා කියන්නේ නැහැ. වෙළඳ ලැබිය යුතු දෑ කියලා කියන්නේ. හැබැයි අපි මේ මූලික අවස්ථාවේදී වෙළඳ ලැබිය යුතු දෑ කියලා නොලියා ණය ගැතියෝ කියලා මේක හදාගමු. එහෙනම්
ණයගැතියක් කියන්නේ මොකක්ද අපිට? ණයගැතියක් කියන්නේ අපිට වක්කමක් ලැබෙන්න තියෙන දේපළක්. ඔයාට තවත් කෙනෙකුගේ ලක්ෂණමයක් ලැබෙන්න තියෙනවා. ඒක ඔයාගේ වක්කම් ශේෂයක් නිසා අපි සාධකන. එහෙනම් පළවෙනි බලපෑම ණයගැති වක්කම වැඩි වෙනවා. දැන් බලන්නකෝ මෙතන වක්කමක් වැඩි වුණොත් එක් කොයි පැත්තද යන්න ගිරිනේ? හර පැත්තේ. දැන් ණයට විකුණුම් කළාම එහෙමනම් අපි රූල් කරන්න ඕන මොන ගිරිමද? අපි ණයට විකුණුම් කළාම රූල් කරන්න ඕන ණයගැති ගිරිම. ඒ කියන්නේ අපේ කස්ටමර්ගෙන් ලැබෙන්න තියෙන ශේෂය ණයගැතියක් කියලා අපි සලකනවා. ණයගැති ගිරිම රූල් කර ගන්නවා. ණයගැති ගිරිමේ මොන පැත්තේ දෙක ලියන්න ඕනද? වක්කමක් වැඩි වුණොත් හර. එහෙනම් ණයට විකුණුම් කළාම ණයගැති වක්කම වැඩි වෙනවා. ඒ කියන්නේ ණයගැති ගිරිම හර වෙන්න ඕන. හරි. ඒ විදිහට අපි සටහන මෙතන ලියාගමු. ණයගැති ගිරිම හර. ණයගැති ගිරිම හර. දෙවැනි බලපෑම තමයි කොහොමද මේ ණයගැතිය හටගත්තේ? මේ ණයගැතිය හටගත්තේ විකුණුම් සිදු කරපු නිසා. එහෙනම් දෙවැනි බලපෑම විකුණුම් ආදායම වැඩි වෙලා. තවම ඔයාට ඒ පුද්ගලයා මුදල් දුන්නේ නැහැ. හැබැයි ඔයාට මුදල් ලබා ගැනීමේ අයිතිය දැන් හිමි වෙලා තියෙනවා. නේද? ඔයා විකුණුම් කරුවෙක් වශයෙන් ඔයා කරන්න ඕනේ ඉසුකම කරන්න ඉවරයි. නේද? ඒ කියන්නේ ඔයාලාකට භාණ්ඩ ලබා ගන්නවද නැත්නම් සේවාවක් ලබා ගන්නවද ඔයාගේ සේවාව මොකද ඉවරයි. එහෙනම් අලෙවි කරු විදියට කරන්න ඕන යුතුකම කරලා ඉවර නම් අපිට දැන් විකුණුම් ආදායම හදලා ගන්න පුළුවන්. තවම මම ඔයාට උපලද්ධි කියලා සංකල්පයක් කියලා දුන්නේ නැහැ. උපලද්ධි සංකල්පයේදී මේ අයබාර ආදායම මේ විකුණුම් ආදායම කොහොමද හඳුනගන්නේ මොන අවස්ථාවේද කියලා මම පැහැදිලි කරන්න අද නම් නෙමෙයි. අද ඒක කියලා දෙන්නේ නැහැ. ඒක ටිකක් අපිට වෙලාව අරගෙන සාකච්ඡා කරන්න ඕන සංකල්පයක්. අපි සංකල්ප දෙකක් සාකච්ඡා කරානේ. එකක් ඒකක සංකල්පය අනිත් එක දිවි රූප සංකල්පය. ඊට පස්සේ සාකච්ඡා කරා ඒක පොඩ්ඩක් මතක් කරගත්තා. ඒ වගේ තව සංකල්පයක් තමයි උපලද්ධි සංකල්පය. ඒක තව ගණන දෙකක් හදලා මම ඔබට පැහැදිලි කරන්න. අන්න ඒ විදිහට තමයි අපි සංකල්ප සාකච්ඡා කරන්නේ. දැන් එක්කෙනෙක් අහලා තිබුණා මේ අපි සංකල්ප සාකච්ඡා කරලා ඉවරද? නැහැ. අපි ගෙවම් කරන සංකල්ප සාකච්ඡා කරන සමාගම් කරන හදද්දී අපි ගෙවම් කරන සංකල්ප සාකච්ඡා කරනවා දේපල පිරිතහ උපකරණ ෂේ කරද්දී අපි ගිනම් කරන සංකල්ප සාකච්ඡා කරනවා ගන්නු ලෙජරේ වාර්තා කරද්දී. එහෙම නැතුව සංකල්ප කියලා වෙනම දවසක් අරගෙන සාකච්ඡා කිරීමක් වෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගික නැහැ පුතා. නිකාමම නිකන් අර මේ ජාතක කතාවක් එහෙම නැත්නම් වෙනත් මොකක් හරි මේ අර නිකන් මතකේ තියාගන්න ඕන දිහි බුද්ධියේ තියාගන්න ඕන කාරණා ටිකක් හදලා අරගෙන ඔයාටත් එපා වෙන විදියට මටත් එපා වෙලා මේ පන්තියක් කරලා සංකල්ප සාකච්ඡා කරා කියලා ඉවර කරන්න මම කැමති නැහැ. අපි ඒක ප්‍රායෝගික භාවිතයත් එක්ක කරමු. ඒක නම් අපි ගණන් හදාගෙන යනවා. ඒ ගණන් හදාගෙන යද්දී ඔන්න එතනට අදාළ වන්නා වූ සංකල්පයක් තියෙනවා. ඒක අපි ඉතින් සාකච්ඡා කරනවා. එතකොට ඔයාටත් මටත් මේක වැඩේ හරි පහසුවෙන් කරගන්න පුළුවන්. උදාහරණයක් ප්‍රායෝගිකව මේ සංකල්පය භාවිතා වෙන්නේ කොහොමද කියලා උදාහරණයක්ම අපි මේ සංකල්පය ගැන ඉගෙන ගන්නවා. අන්න ඒ නිසා අය කිව්වේ අපි ගිනුම් කරන සංකල්ප සමාගම් ගිනුම් හදද්දී සාකච්ඡා කරනවා කියලා. සමහර සංකල්ප සාකච්ඡා කරන සමාගම් ගිනුම් හදද්දී. ඒ නිසා සංකල්ප වලට කියලා වෙනම පන්තියක් මගේ ළඟ නැහැ. එහෙනම් පන්ති කරන්න පුළුවන් අපිට අවුරුදු දෙකමාරක් කාලය තියෙනවා නම් විභාගයට. අපිට තියෙන්නේ සීමිත මාස ප්‍රමාණයක් විභාග වල දැන්. ඒ නිසා සංකල්ප අරගෙන සාකච්ඡා කරන මාස ගණන් කාලය අපිට හොයාගන්න බැහැ. හරි. එහෙමනම් අපි ආයෙමත් යමු අපේ පාඩමට. ජනවාරි 3 වෙනිදා ණයට විකුණුම් සිදු කළා. ණයට විකුණුම් සිදු කරාම එක පැත්තකින් ණය ගැතියා කියන වත්කම වැඩි වෙනවා. අනෙක් පැත්තේ මුදල් ලැබුණේ නැතත් විකුණුම් ආදායම වැඩි වෙනවා. ඇයි ඒ? ව්‍යාපාරය මෙයාට කරන්න ඕන යුතුකම කරලා ඉවරයි. එහෙනම් දැන් ව්‍යාපාරයට හිමිකමක් තියෙනවා යගේ විකුණුම් ආදායම හඳුනගන්න. එහෙනම් දෙවනි බලපෑම විකුණුම් ආදායම වැඩි වෙනවා. ඒක විකුණුම් ගිරිමෙල යනවා. විකුණම් ගිරිමෙල යන්නේ මොන පැත්තේ බලන්න. විකුණම් කියන්නේ ආදායමක්. විකුණම් කියන්නේ ආදායමක්. ආදායමක් වැඩි වුණොත් ඒක ගිරිමෙල යන්නේ බැර පැත්තේ. නේද? ආදායම් වැඩි වීම ගිරිමෙල යන්නේ බැර පැත්තේ. එහෙනම් අපි විකුණම් ගිරිම බැර කරා. විකුණම් ගිරිම බැර. ඔන්න දෙවැනි ගණනුවට දාලා දෙන්න සටහන. ඊළඟට ගඳුරුවක් තියෙනවා ආපසු වේවුම්. මම ස්ක්‍රීන් එකට ගන්නම් ගඳුරුවෙන් ගඳුරුවට. මොකද
කණ්ඩායම් දෙකකට ටියුට් දෙකක් තියෙන නිසා දැන් මේවා පෙන්න ටියුට් එකේ තියෙන ගණන තමයි වා වාර්තා කරන්න ඕනේ. ජනවාරි 5 ආපසු එවමු රුපියල් 50,000යි. ආපසු එවමු රුපියල් 50,000යි. බලන්න එතනදී වෙන දේවල් විකුණුම් ආදායම අඩු වෙලා ණයගතිවත්කමත් අඩු වෙනවා. විකුණුම් ආදායමත් අඩු වෙනවා ණයගතිවත්කමත් අඩු වෙනවා. දැන් මේ වගේ දේවල් අපි සාකච්ඡා කරා නේද ගිය සතියේ. අර උදාහරණ වල මෙතින් උදාහරණ අංක 5 ණයගතියන් විසින් ණයට විකුණුම් අවලංගු කිරීම නැත්නම් ආපසු එවුම්. එතකොට මොකද වෙන්නේ? විකුණුම් ආදායම අඩු වේ, ණයගති වත්කම අඩු වේ. ඒකද වෙන්න ඕනේ මොකද්ද? ආපසු එවුම් ගිනුම හර ණයගති ගිනුම බෑ. ඉතින් ඒකම නේද මේ දැන් අපිට අහන්නේ. අර උදාහරණ 10 එකක් මේ අහන්නේ. බලන්න අංක 3 ණය අංක 3 ගන්න එක ජනවාරි 5 ආපසු එවුම් 50,000යි. ආපසු එවුම් 50,000යි. එතනදී වෙන්නේ මොකද්ද? විකුණුම් ආදායම අඩු වෙලා ණයගති වත්කම අඩු වෙනවා. ඒකුමේ අපෙන් බාණ්ඩ මිලදී ගත්ත මේ ගඳුළු කරුව කියනවා ඒක සමහර බාණ්ඩ නරක් වෙලා කල්ලිකුත් වෙලා නැත්නම් විනාශ වෙලා එහෙම යාට ගැලපෙන්නේ නැහැ එහෙම එපා කියලා මේ ගඳුළු කරුව 50,000ක විකුණුම් අවලංගු කරනවා. 50,000ක විකුණුම් අවලංගු කරනවා. දැන් විකුණුම් සිදු කරද්දී ණයට විකුණුම් සිදු කරද්දී අපි දිස්ස බලපෑම ලියාගත්තා. එක පැත්තකින් ණය ගැටිය වැඩි වෙනවා, අනෙක් පැත්තෙන් විකුණුම් ආදායම වැඩි වෙනවා කියලා ණයට විකුණුම් කරා. ණයට විකුණුම් කරා ණය ගැටි වත්කම වැඩි වෙනවා, විකුණුම් ආදායම වැඩි වෙනවා. එතනද අපි මොකද කරන්නේ? විකුණුම් කිරීම sorry ණය ගැටි කිරීම හර කරලා විකුණුම් කිරීම බැර කරනවා. ඉතින් මේ විකුණුම් අවලංගු කරනවා නම් ඒ කියන්නේ බාණ්ඩ මිලදී ගත්ත කෙනා ඒ බාණ්ඩ ටික නවත් හරවා එවනවා අපට. එතනදී මොකද වෙන්න ඕනේ? නැගිටි දිශාවට අඩු වෙන්න ඕනේ, විකුණුම් ආදායමත් අඩු වෙන්න ඕනේ. කියන්නේ ගන්දරුවෙන් භාගයක් 50,000% අවලංගු වෙනවා. එහෙමනම් අපි දැන් කොහොමද දිට්ඨ බලපෑම හදන්නේ? මෙන්න දැන් ආපසු යොමු කරාම දිට්ඨ බලපෑම. විකුණුම් ආදායම අඩු වෙනවා, නැගිටි වත්කම අඩු වෙනවා. දැන් වාගේ ටියුට් එකේ තියෙන මොළියම විකුණුම් ආදායම අඩු වෙනවා. බලන්න. ආදායම අඩු වුණොත් හර. හරි නේද? ආදායම අඩු වුණොත් හර. ආදායම අඩු වීම හර. හැබැයි අපි විකුණුම් ගිම හර කරන්නේ නැහැ. ආදායම් වැඩි වුණාම බැර වුණේ තමයි විකුණුම් ගිනුම. ඔව්. ආදායම වැඩි වුණාම විකුණුම් ගිනුම බැර කරා. එහෙනම් දැන් ආදායම අඩු වෙනවනේ, විකුණුම් ආදායම අඩු වෙනවා. ආදායම අඩු වීම හර. හැබැයි අපි විකුණුම් ගිනුම හර කරන්නේ නැහැ. ඒ වෙනුවට හර කරනවා කවුද? ආපසු එවුම් ගිනුම. ආපසු එවුම් ගිනුම හර කරන්නේ. එහෙම අඩුවීම වෙනත් ගිනුමක යන අවස්ථා තුනක් හමු වෙනවා යාට. අඩුවීම වෙනත් ගිනුමකට යන අවස්ථා තුනක් හමු වෙනවා මේ ගණන් හදාගෙන යද්දී. ඔන්න එකක් හමු වුණා. විකුණුම් හරවා එවුවම විකුණුම් ගිනුම වෙනුවට අපි ආපසු එවුම් ගිනුම හරක. ආපසු එවුම් කළාම දෙවනි බලපෑම තමයි ණය ගැතිය දැන් 50,000ක බාණ්ඩ අපිට එවුවනේ. එහෙනම් එයා ඒකට අදාළව මුදල් ගෙවන්න නැහැ නේ. හිතන්නකො ඔයාගේ කඩේට කෙනෙක් එනවා. බාණ්ඩ ටිකක් ණයට අරන් ගියා. පහවදා ඇවිල්ලා අර බාණ්ඩ වලින් කොටසක් වාඩි දෙනවා. ඒව නම් එපා කියලා. ඊට පස්සේ ඒ බාණ්ඩ කොටසට අදාළව ඔයාට මුදල් ගෙවනවත් තවදුරටත් නැහැ නේ. බලු ටික නත් දුන්නනේ. මුදල් අය කරගන්න හැකියාව නැහැ. එහෙනම් දෙවනි බලපෑම තමයි ණය ගැති ශේෂය 50,000කින් අඩු වෙනවා. ණයගති ශේෂය කියන්නේ මුදල් sorry මුදල් වගේම වත්කම. ණයගතිය කියන්නේ වත්කම. ඒක දැන් අඩු වෙනවා. බලන්නකෝ. වත්කම් අඩු වුණොත් මොකද වෙන්නේ? බැර. වත්කම් ශේෂය අඩු වුණොත් ඒක කිරිවල යන්නේ කොහේද? බැර පැත්තේ. එහෙනම් දෙවෙනි සටහන ලියනවා ණයගති ගිනම බැර. ණයගති ගිනම බැර. ඔන්න සටහන. නායකයන් බාණ්ඩ හරවා යවම දක්වලා ඉන්නේ මොකද්ද? ආපසු යවමු හර නායකති කිලම පෙර.
කීප දෙනෙක් යනවා එනවා යනවා එනවානේ. මම දැන් සිග්නල් ප්‍රශ්න තියෙන වහිනවත් එක්ක. ඉතින් ඒවල් පැත්තේ ගොඩක් කොරෝනා වරන් රඳින ගොඩක්ම අමාරු නම් මීටින් එකෙන් අයින් වෙන්න, අයින් වෙලා රෙකෝඩින් බලන්න. මම දකිනවා ඔළු ගිනි ගානයි ඉක්මනින් ඉක්මනින් වෙනස් වෙනවා. සිග්නල් ප්‍රශ්න තියෙන අය ඔය අකුණු ගහන්න දානම් ඔය ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ මීටින් එකෙන් අයින් වෙන, අයින් වෙලා රෙකෝඩින් බලන්න හෙට. ජනවාරි 7 හතරවෙනි ගණුව සිදුවෙනවා. ජනවාරි 7 රුපියල් 106ක බැංකු ණය මුදලක් ලබා ගන්නවා. ඒ කියන්නේ ව්‍යාපාරයට රුපියල් 106ක් බැංකුවෙන් ගන්නවා. දැන් මොකක්ද ඒකට මෙන්න ව්‍යාපාරය කරගෙන යන්න, ව්‍යාපාරය පවත්වාගෙන යන්න, මේ ව්‍යාපාරයේ කටයුතු දියුණු කරගන්න බැංකුවට ගිහිල්ලා බැංකුවෙන් ණය මුදලක් ගන්නවා. ඒක බැංකුව ප්‍රදානය කරේ අයිතිකරුට නෙමෙයි, ව්‍යාපාරයට. ණය ලබාගන්නේ කවුද? ව්‍යාපාරය. ණය දෙන්නේ කවුද? බැංකුව. එතකොට ඒකට අයිතිකරුත් එක්ක සම්බන්ධයක් නැහැ. බැංකුව ණයට ලබා දෙන්නේ මොනවද? බැංකුව ණයට ලබා දෙන්නේ මොනවද? මුදල්. ඒ කියන්නේ දැන් බැංකුවෙන් ව්‍යාපාරයට මුදල් ලැබුණා. මුදල් කියන්නේ ව්‍යාපාර වත්කම. එහෙනම් පළවෙනි බලපෑම මොකද්ද? මුදල් කියන වත්කම වැඩි වෙනවා. දැන් ඒ කියන්නේ ව්‍යාපාරයේ මුදල් ශේෂය වැඩි වෙනවා. ව්‍යාපාරයේ මුදල් ශේෂය වැඩි වෙනවා නම් ඒක මුදල් ගිණුමේ දියන්න ඕන. මොන පැත්තෙන්ද දියන්නේ? මේ බලන්න. මුදල් කියන්නේ වත්කමක් නේ. වැඩි වුණොත් කොහෙද ලියන්න ඕනේ ඒක? හර පැත්තේ. එහෙනම් බැංකු ණය ලබා ගත්තම මුදල් වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. වත්කමක් වැඩිනොත් එක ලියන්න ඕනේ හර පැත්තේ. එහෙනම් අපි පළවෙනි සටහන ලියමු. ජනවාරි 7 වෙනිදට අදාළව මුදල් ගිනවා හර. ඔන්න ලියමු. ජනවාරි 7 බැංකු ණය ලබා ගන්නවා. බැංකු ණය ලබා ගත්තම ව්‍යාපාරයේ මුදල් ශේෂය වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කමක්. වත්කමක් වැඩි වීම හර. එහෙනම් මුදල් දෙවනි බලපෑම. බැංකුවෙන් ඔයා මුදලක් ණයට ගත්තනම් ඒක අනාගතේ ගෙවන්න ඕනනේ. දැන් ඔයා බැංකුවට ණය වෙලා ඉන්නේ. ඔයා බැංකුවෙන් ගත්ත ණය මුදල අනාගතේ ගෙවන්නම් කියලා පොරොන්දු වෙලා ඉන්නේ. ණය වෙලා ඉන්නේ. බැංකුවට ගෙවන්න තියෙන ශේෂය. බැංකුවට ගෙවන්න තියෙන ශේෂය අපි කියව මොකද්ද? බැංකු ණය කියන වගකීම. ඔයා ණය මුදලක් ගත්තනම් දැන් ඔයාට වගකීමක් තියෙනවා. ගත්ත මුදල අනාගතයේ ගෙවන්න. එහෙනම් දෙවනි බලපෑම බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. වගකීම වැඩි වුණොත් ඒක ගිනිමෙල යන්නේ මොන පැත්තේද? පැන පැත්තේ. වගකීම් වැඩි වීම ගිනිමෙල යන්නේ පැන පැත්තේ. එහෙනම් දෙවනි සටහන හදා ගන්නවා මොන වගකීමද? බැංකු ණය. එහෙනම් බැංකු ණය ගිනම බැංකු ණයගිනම බැර වෙනවා. මුදල් ගිනම හර, බැංකු ණයගිනම බැර. බැංකු ණයක් ලබා ගත්තම ඊළඟ ගණනුව මෙන්න මෙහෙම තියෙන්නේ. ජනවාරි 10 ණයට ගනුම් රුපියල් 60,000. ජනවාරි 10 ගණනුවක් තියෙනවා ණයට ගනුම්. දැන් ටියුට් එකේ වෙනත් ගණනුවක් නම් තියෙන්නේ, ඒ අය හදාගන්න. ජනවාරි 10 තියෙන ණයට ගණුම් රුපියල් 60,000ක් කියලා. මේකේ තේරුම මොකද්ද? ණයට ගණුම් ව්‍යාපාරයේ තබාගෙන විකිණීම සඳහා භාණ්ඩ තුගයක් ණයට ගන්නවා. මොකද්ද මම කියුවේ? ව්‍යාපාරයේ තබාගෙන විකිණීම සඳහා. දැන් හිතන්න, ඔයාගේ ව්‍යාපාරය ඇවිල්ලා මොනවද? ලිපි ද්‍රව්‍ය විකිණීම. ඔයා ආරම්භ කරේ ලිපි ද්‍රව්‍ය වෙළඳාම. දැන් එහෙමනම් ඔයාලගේ ලිපි ද්‍රව්‍ය තොග තියෙන්න ඕනනේ. ඔයාගේ ව්‍යාපාරය ගබඩා කරලා තියෙන්න ඕන ලිපි ද්‍රව්‍ය තොග. මේ ලිපි ද්‍රව්‍ය තොග සපයන අය ඉන්නවා, සැපයුම් කරුවා ඉන්නවා. මේ සැපයුම් කරුවෙකුට කියලා ඇනවුමක් ඉදිරිපත් කරලා ඔයා තොගයක් ලබා ගන්නවා. හැබැයි ණයට ගත්ත
දැන් සැපයම්කරු ඔයා ඉල්ලපු භාණ්ඩ තොගය ලබා දුන්නා. ඒ කියන්නේ ඔයාගේ භාණ්ඩ තොගය කියන වත්කම වැඩි වුණා. දැන් ගබඩාවට ආවා. පෑන් පැන්සල් පොත් ආවා. ඒක ඔයාගේ දේපළක් ඔයාගේ වත්කමක් වෙනවා. කරදාසි ටිකක් පෑන් අඩුවුල් මකර ඒ වගේ පාසල් ලිපි ද්‍රව්‍ය කොටසක් ඔයාට ලැබුණා. ඒක ඔයාගේ ගබඩාවේ තිබෙන තාක්කල් ඒක ඔයාට ලිපි ද්‍රව්‍ය තොගය කියන වත්කම. වත්කමක් වැඩි වෙනවා දැන්. පළවෙනි බලපෑම තමයි තොගය කියන වත්කම වැඩි වෙනවා. වත්කමක් වැඩි වුණොත් මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕනේ. ඒ වැඩි වෙන්නේ තොග වත්කම. හා ව්‍යාපාරේ තොග වත්කම වැඩි වෙන්නේ. හැබැයි මේක භාණ්ඩ ගිණුමකට නැත්තම් තොග ගිණුමකට අපි හර කරන්නේ නෑ. මේ තොග වත්කම වැඩි වීම වත්කම් වැඩිවීම හර. හැබැයි තොග ගිණුමකට හර කරන්නේ නෑ. හර කරන්නේ කවුද? ගැනුම් ගිණුමට හර. ගැනුම් ගිණුමට හර. ඒකත් මතක තියාගන්න. භාණ්ඩ තොගයක් ලබා ගත්තම තොගය කියන වත්කම වැඩි වෙනවා. නමුත් ඒක හර කරන්නේ ගැනුම් ගිණුමට. භාණ්ඩ ගැනුම්, ණයට ගැනුම්. ණයට ගැනුම්. එහෙනම් ගැනුම් ගිණුමට හර. දෙවනි බලපෑම. ඔයා තොගය ගන්න ණයට. එහෙනම් ව්‍යාපාරයේ විසින් මේ සැපයුම් කරුට 60,000ක් අනාගතයේ ගෙවන්න ඕන. නේද? ව්‍යාපාරයේ විසින් මේ සැපයුම් කරුට රුපියල් 60,000ක් අනාගතයේ ගෙවන්න ඕන. ඒ කියන්නේ 60,000කින් ව්‍යාපාරයෙන් මම ණය වෙලා ඉන්නේ. තව වගකීම. බැංකුව ණය ගත්තම බැංකුවට ණය වුණා. දැන් බාණ්ඩ සැපයුම් කරුවාගෙන් බාණ්ඩ තොගයක් ණයට ගත්තම ඒ සැපයුම් කරුට ණය වෙලා ඉන්නේ. එහෙම ණය වෙලා තිබෙන ශේෂයකට අපි කියනවා ඒක ණය හිමි වගකීමක් කියලා. දෙවනි බලපෑම මොකක්ද එහෙනම්? ණය හිමි වගකීම වැඩි වෙනවා. මෙන්න විස්තර බලපෑම. අපි කියුට් එකක් තියෙනවා. පළවෙනි බලපෑම තොගය කියන වත්කම වැඩි වුණා. දෙවනි බලපෑම මොකක්ද? ණය හිමි කියන වගකීම වැඩි වෙනවා. ඒ කියන්නේ සැපයුම් කරුට අපි ගෙවන්නත් පොරොන්දු වෙලා ඉන්නේ ඒක බැඳීමක් වගකීමක්. වගකීමක් වැඩි වුණොත් දැන් වගකීම් වැඩි වීම බැර. එහෙනම් නම් අපි ණය හිමි කියනම බැර කරනවා. එතන ණය හිමි කියනම බැර වෙනවා. ණය හිමි කියනම බැර කරනවා. අන්න ණයට ගැලුම් පිට සටහන. ගැලුම් හර ණය හිමි බැර. ඒ ඇවිල්ලා අපි කතා කරේ ජනවාරි 10 වෙනිදා ගන්දුනුව. දැන් අපි බලනවා ජනවාරි 12 ආපසු යමු. නේද? ජනවාරි 12 කියනවා ගත්ත භාණ්ඩ වලින් 10,000ක භාණ්ඩ ආපසු යවරම කියලා. ආපසු යමු 10,000යි. එකුවේ සැපයුම් කරුගෙන් 60,000ක භාණ්ඩ ගත්තනේ. ඒ 60,000ක භාණ්ඩ වලින් 10,000ක භාණ්ඩ නැවත සැපයුම් කරුට ලබා දෙනවා. එපායි. ඒ කියන්නේ අපි ඉල්ලපු දේවල් නෙවෙයි ඒවල තියෙන්නේ. අපි සිංහල පොත් එල්ලවම ඉංග්‍රීසි පොත් එව්වා. එහෙම නැත්නම් අපිට මේ අනව මේ මොනවද මේ එවපුත් ඔක නරක් වෙනවා. විනාශ වෙනවා. කක්කර හේතුවක් නිසා. නැත්නම් අපිට භාණ්ඩ දෙනවා කියලා පොරොන්දුනු මිලට වඩා වැඩි ගාණකට එවලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩි මිලක්. කෝල් එකක් දීලා ඊමේල් එකක් යවලා ඇහුවම කිව්වා ඒකකයක් රුපියල් 40 බැගින් දෙන්නම් කියලා. හැබැයි භාණ්ඩ එවද්දී ආයේ මිල වෙනස් කරලා වැඩි මිලකට තමයි දැන් අපේ මිල ඉල්ල. අපි කියනවා මේ භාණ්ඩ අපි පොරොන්දුනේ නැහැ. ඒටි කොහෙද තියාගන්න. අන්න ආපසු යව. ණයට ගත්ත භාණ්ඩ කොටසක් නැවත ඒ සැපයුම් කරුට ණය හිමියට හරවා යවුවා. භාණ්ඩ ණයට ගත්තම මොකද වෙන්නේ? මෙන්න දිස්ස බලපෑම. භාණ්ඩ ණයට ගත්තම තොගය කියන වත්කම වැඩි වෙලා ණය හිමි කියන වගකීම වැඩි වෙනවා. දැන් ඒක කොටසක් අපි හරවා යවුවම මොකද වෙන්නේ? හරවා යවුවම වෙන්නේ වගකීමත් අඩු වෙලා වගකීමත් අඩු වෙලා ව්‍යාපාරයේ තිබෙන තොගවත්කම අඩු වෙනවා. මෙන්න දිස්ස බලපෑම.
ව්‍යාපාරයේ ගබඩාවේ තිබෙන 10,000ක භාණ්ඩ නැවත සැපයුම් කරනු ලබා දෙනවා. එතනදි මෙන්න වගකීමත් අඩු වෙනවා, සුගතවත්කමත් අඩු වෙනවා. හද උඩ බලන්න. වගකීමත් අඩු වෙනවා. මේ බලන්නකො. වගකීම් අඩු වුණොත් මොකද වෙන්න ඕනේ? හර. වගකීම් අඩු වීම හර. එහෙමනම් අපි ණය හිමිගේ බහර කරමු. ආ, එතනම ලියන්නකො. 1යි 12. ණය හිමිගිනුම හර. දෙවනි බලපෑම තොග වත්කම අඩු වුණා. තොග වත්කම වැඩි වුණාම කවුද හර කරන්නේ? ගැනු. නේද? භාණ්ඩ ලබා ගත්තා ණයට, ඒතකොට තොග වත්කම වැඩි වුණා 10 වෙනිදා. තොග වත්කම වැඩි වුණාම ගැනුම් ගිනීම හර කරා. ඒ තොගය හරවා යවනව නැවත ණය හිමියට. එතකොට මොකද වෙන්නේ? තොගේ කියන වත්කම අඩු වෙනවා. වත්කමක් අඩු වෙන බලන්න. වත්කම් අඩු වීම බැර. නේද? වත්කම් අඩු වීම බැර. එහෙනම් ගැලුම් ගිරම බැර වෙන්න ඕන. තොග වත්කම වැඩි වුණාම ගැලුම් ගිරම හර. තොග වත්කම අඩු වුණාම ගැලුම් ගිරම බැර වෙන්න ඕන. කරන්නේ අපේ වෙමන බැර කරනවා කවුද? ආපසු යවමු කියන්නේ. ආපසු යවු කිරීම බැර කරනවා. ඔන්න දැන් අඩු වෙන ගිනුම් දෙකක් වෙන තැනක ලියවුණා කියලා හිතාගන්න. හිතාගන්න දැනගත්තා. අපි මුලින්ම ආපසු එවුම් වාර්තා කළානේ. ණයට විකුණුම් සිදු වුණා. ආපසු එවුම් සිදු වුණාම විකුණුම් හර කරේ නෑ. ආපසු එවුම් කිරීම හර කරා. ණයට ගත්ත බාන්න හරවා යවුම තොගය කියන වත්කම අඩු වුණා. තොග වත්කම අඩු වෙද්දී අපි ගැලුම් බැර කරේ නැහැ. අපස් යවුම් බැර කරා. තව එකක් තියෙනවා ඒක. අඩුවීම වෙනත් ගිණුමකට යන්න. ණයට විකුණද්දී විකුණුම් වැඩිවීම බැර. ණයට විකුණු භාණ්ඩ ආපසු එවද්දී විකුණුම් ගිණුම හර කළේ නැහැ. ආපසු එවුම් හර කරා. වැදන් ටිකකට කලින් ලිව්වා. බාණ්ඩ ණයට ගත්තම තොග වත්කම වැඩි වුණාම ගැනුම් ගිනුම හර කර. මේ බලන්න 1යි 10 ගැනුම් ගිනුම හර. ඒ බාණ්ඩ නැවත ඔයා හරවා යවනවා. තොග වත්කම අඩු වෙනවා. තොග වත්කම අඩු වුණාම ගැනුම් බැර කරේ නෑ. ඒ වෙනුවට දැන් කර ආපසු යවමු කිව්වා. ආපසු යවමු බැර. යමු ඉස්සරහට. ඊළඟ කාන්තාව. ජනවාරි 15. ණය හිමියන්ට රුපියල් 20,000ක් ගෙවීම. ණය හිමියන්ට රුපියල් 20,000ක් ගෙවීම. බලන්න දිත්ත බලපෑම. ණය හිමි වගකීම අඩුවේ, මුදල් වත්කම අඩුවේ. ණය හිමියන්ට රුපියල් 20,000ක් ගෙවුවම ණය හිමි වගකීම අඩු වෙලා මුදල් වත්කමත් අඩු වෙනවා. ඒ කියන්නේ මේ සැපයුම් කරුගෙන් ගත්ත 60,000ක භාණ්ඩ, ඒකෙන් 10,000ක භාණ්ඩ ආපසු යවුවා. අපි දැන් එයාට ණය වෙලා ඉන්නවා 50,000ක් ගෙවන්නම් කියලා. නේද? 60ක භාණ්ඩ ගත්තා, 10ක භාණ්ඩ ආපසු යවුවා, 50ක් ගෙවන්න ඕන. ඒක වගකීම. ඒ වගකීමෙන් නිදහස් වෙන්න නම් ඔයාගේ ව්‍යාපාරයේ මුදල් සැපයුම් කරත දෙන්න ඕන. දැන් ව්‍යාපාරයේ මුදලෙ 20,000ක් දුන්නා. මොකද වෙන්නේ? එතකොට අර 50,000 20,000 අඩු කරන්න පුළුවන් නේ. ණය හිමියන් රුපියල් 20,000ක් ගෙවනවා. ඔව්. දැන් අපි 50,000ක් ණය වෙලා ඉන්නේ. ඒ ණය පියවන්න කියලා දැන් ව්‍යාපාරයේ 50ම ගෙවන්නේ නැහැ. 20ක් ගෙවුවා. එතරම් මේ සැපයම් කරුත් එක්ක තියෙන සම්බන්ධය බැඳීම වගකීම අඩු වෙනවා. බලන්න ඔයාගේ ටියුට් එක. පළවෙනි බලපෑම. ණය හිමි වගකීම අඩු වෙයි. ගෙවන්න තියෙන ශේෂය අඩු වුණා. වගකීම් අඩු වීම හර. ඒක තමයි මම මේ සමීකරණ ටියුට් එක උඩින් ලියාගන්න කිව්වේ. වගකීම් අඩු වීම හර. එහෙනම් ණය හිමි ගිණුම මොකද වෙන්න ඕනේ? හර වෙන්න ඕන. වගකීම් අඩු වීම හර නම් අපි ණය හිමි ගිණුම හර කරමු. 1යි 15. ඉන්නේ 1යි 15. අපි ණය හිමි ගිණුම හර කරනවා. දෙවනි බලපෑම මොකක්ද?
දෙවනි බලපෑම තමයි ව්‍යාපාරයේ මුදලට මොකද වෙන්නේ? ව්‍යාපාරයේ තිබු මුදල් කෙලෙසි 20,000කින් අඩු වෙනවා. දෙවනි බලපෑම මුදල් වත්කම ව්‍යාපාරයෙන් අඩු වෙනවා. අපි හැම ගණනාවක්ම බලන්නේ ව්‍යාපාරණ කොහොමද බලපාන්නේ කියලා. එතකොට එක පැත්තකින් වගකීම අඩු වෙද්දී අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? ව්‍යාපාරයේ සතුව තිබෙන මුදල් රුපියල් 20,000කින් අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක් අඩු වෙනවා. වත්කමක් අඩුම කියන දේ යන්නේ බැහැ. බලන්න වත්කම් අඩු වීම එහෙනම් මුදල් ගිණුම බැලන්ස් වෙනවා. දෙවෙනි සටහන. මුදල් ගිණුම බැලන්ස්. ණය හිමියන්ට මුදල් ගෙවුවම ණය හිමි ගිණුම හර මුදල් ගිණුම බැලන්ස්. ඊළඟට ජනවාරි 20 සේවක වැටුප ගෙවනවා රුපියල් 30,000. ඒක නම් ටියුට් දෙකේම එකම තියෙනවානේ. ජනවාරි 20 ගන්දුනෝ ටියුට් දෙකේම වෙනස් වෙලා නැහැ. සේවක වැටුප් ගෙවනවා රුපියල් 30,000. ඒ කියන්නේ සේවය කරන අපේ ආයතනයේ සේවය කරන සේවකයන්ට මුදලින් වැටුප ගෙව්වා. බලන්න දෙත්ත බලපෑම වැටුප් වියදම වැඩි වී මුදල් වත්කම අඩු වේ. ඒ කියන්නේ අපේ ළඟ වැඩ කරන අයට අපි වැඩ කරන මාසෙම වැටුප ගෙව්වා. ජනවාරි මාසේ කරපු සේවය වෙනුවෙන් ජනවාරි මාසෙම මුදල් ගෙව්වා. ඒතකොට පළවෙනි බලපෑම වැටුප කියන වියදම වැඩි වෙනවා. බලන්න. වියදම් වැඩි වෙනවා. වියදම් වැඩි වුණා දෙන එක වියදම් ගිණුම කොහෙද ලියන්න ඕනේ? හර පැත්තේ. එහෙනම් අපි වැටුප් ගිණුම හර සම්පලියම වැටුප් වියදම් ගිණුම. වැටුප් වියදම් ගිණුම හර. දෙවනි බලපෑම. මුදල් කියන වත්කම දැන් මොකද වෙන්නේ? සේවකයට අපි මුදල් දුන්නේ. එතකොට ව්‍යාපාරයේ මුදල් ශේෂය මොකද වෙන්නේ? අඩු වෙනවානේ. රාජ්‍යයෙන් සල්ලි ගන්න සේවකයට පඩි ගෙවුවා. එතකොට රාජ්‍යයෙන් තියෙන සල්ලි අඩු වුණා. මුදල් වත්කම අඩු වුණා. වත්කමක් අඩු වෙනවා නම් ඒක වත්කම් ගිණුම කියන්නේ බෑ. බලන්න වලුම සමීකරණය. වත්කම් අඩු වීම ගිණුම කියන්නේ බැර පැත්තේ. එහෙනම් අපි මුදල් ගිණුම ගන්න කරමු. මුදල් ගිණුම වැටුප් වියදම් ගිණුම හර මුදල් ගිණුම. ඊළඟ කන්දරුව ජනවාරි 25 හිමිකරු සිදු කළ මුදල් ගැනීම රුපියල් 45,000. මොකද්ද මුදල් ගැනීම කියන්නේ? ගැනුම් නෙමෙයි ගැනිලි. මම ආර කලින් පැහැදිලි කළා පළවෙනි ගණතුමේදී. බලන්න පළවෙනි ගණතුම. පළවෙනි ගණතුමේදී වෙන්නේ මොකද්ද? ව්‍යාපාරයේ කියන පුද්ගලයාට අයිතිකරුගෙන් මුදල් ලැබෙනවා. නේද? පළවෙනි ගණතුමේ සිදු වෙන්නේ අයිතිකරුගේ ළඟ තියෙන මුදල් ව්‍යාපාරයට ලැබෙනවා. අපි ඒක කිව්ව මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා කියලා. දැන් කියනවා ජනවාරි 25 හිමිකරු සිදු කළ මුදල් ගැනීම රුපියල් 45. මුදල් ගැනීම කියන්නේ පුතේ ව්‍යාපාරයේ මුදල් අයිතිකරු ගන්නවා 45,000. 45,000ක් ව්‍යාපාරයෙන් අයිතිකරු මුදල් ගන්නවා. ප්‍රායෝගිකයිනේ. ඔයා මම ව්‍යාපාර ආරම්භ කරන්න වාගේ මගේ පැවැත්මටනේ නේද? මම ව්‍යාපාරයක් ආරම්භ කළොත් හරි ව්‍යාපාරයේ එක සංකල්පය අනුව මම කියන්නේ එක පුද්ගලයෙක් අයිතිකරු කියන්නේ තව පුද්ගලයෙක් එහෙනම් sorry 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 මම කියන්නේ මම ව්‍යාපාරය කරන තව කෙනෙක් ඈ මගේ ව්‍යාපාරෙ මට හිමි නෑ වගේ මම හිතන්නේ නැහැනේ නේද ඒකක සංකල්පයෙන් නම් කියනවා ව්‍යාපාරය වෙන මේකකයක් අයිතිකරු කියන්නේ තවත් ඒකකයක් කියනවා ඒ වුණාට අයිතිකරු ඉතින් තමන්ගේ ව්‍යාපාරයෙන් මුදල් ගන්න පුළුවන් නැත්තම් මොකටද යා ව්‍යාපාර ආරම්භ කරන්නේ? ඔව්. අයිතිකරුගේ පැවැත්මට මේ ව්‍යාපාරය ආරම්භ කරේ. ඉතින් අයිතිකරුගේ පෞද්ගලික අවශ්‍යතාවයෙන් ව්‍යාපාරයේ පරිහරණයට තිබෙන මුදලින් 45,000ක් අයිතිකරු ගන්න දෙන්න පුළුවන්. දැන් මේකේ බලපෑම කොහොමද ලියන්නේ? අයිතිකරුට ගෙවන්න තියෙන මුදල ප්‍රාග්ධනයනේ. දැන් එහෙමනම් ව්‍යාපාරය එතනක මෙහෙම ඔයා කෙනෙකුට ණය වෙලා ඉන්නේ. ඔයා කෙනෙකුට රුපියල් 60,000ක් ණයයි. එතකොට ඒ අතර වාලේ
ඒ පුද්ගලයා ඇවිල්ලා ඔයාගේ ව්‍යාපාරේ 45,000ක බාට ගන්නවා. සල්ලි ගෙව්වේ නැහැ. ඒ අපි දු සමාන් කළ පුද්ගලයෙක් කියලා. සමාන් කළ පුද්ගලයාට ඔයා ණය වෙලා ඉන්න. සමාන්ට අපි ගෙවන්න ඕන 60,000. එහෙම ඉන්නතර වාර සමාන් අපේ කඩේට ඇවිල්ලා 45,000ක් වටිනා බාණ්ඩ අරගෙන යනවා. හැබැයි සමාන් සල්ලි ගෙව්වේ නැහැ. අපි මොකද කරන්නේ? ඒක සමාන්ට ගෙවන්න දෙන බැලන්ස් එක ඉවර කරනවා. සමාන් කියලා සල්ලි ඕනේ ඔයා 60,000ක් ගෙවන්න දෙනවනේ. ඒකෙන් මම 45,000ක් දැන් අපි දැන් ඔයාලා ගෙවන්න දෙන්න තව 15,000. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. අයිතිකරු මුල්ම දවසේ ඔයාලට පළවෙනි ගනුදෙනුව අයිතිකරු ව්‍යාපාර මුදල් දුන්නා. දැන් ඒ මුදල් අපි ලියාගත්ත කොහොමද? පළවෙනි ගනුදෙනුව ලියාගත්ත කොහොමද? මුදල් වත්කම වැඩි වෙනවා. දෙක ප්‍රාග්ධනය වැඩි වෙනවා. ගන්නේ ඔයාලගේ ටියුට් එකේ තියෙනවා. අයිතිකරු ව්‍යාපාරට මුදල් දුන්නම පළවෙනි ගනුදෙනුව මේ මෙන්න දිස්ත බලපෑම. මුදල් වත්කම වැඩි වෙනවා, ප්‍රාග්ධනය වැඩි වෙනවා. දැන් ඒක ආපස්සට නම අයිතිකරු ව්‍යාපාරයේ මුදල් 45,000 ගන්නවා. ඒ ගත්තම මොකද වෙන්නේ? මුදල් වත්කමත් අඩු වෙනවා, අයිතිකරු ගෙවන්න දෙන ශේෂය ප්‍රාග්ධනයත් අඩු වෙනවා. ඔය ටියුට් එකේ මම මුලින්ම ලියලා තියෙන ප්‍රාග්ධනය අඩු වෙයි කියලා. ප්‍රාග්ධනය අඩු වෙයි කියලා. මම අපි ඒකට අදාළව ඩබල් එන්ට්‍රි බලමු. ප්‍රාග්ධනය අඩු වුණොත් හරිනේ. ප්‍රාග්ධනය වැඩි වුණාම බැර. ප්‍රාග්ධනය වැඩි වුණාම බැර නම් ප්‍රාග්ධනය අඩු වුණාම ගිම්මි ලියන්නේ එක හරපැත්තේ. හැබැයි අපි ප්‍රාග්ධනය ගිම්ම හර කරන්නේ. අපි මේ වෙනුවට හර කරනවා දැනෙවි ගිම්ම. ජනවාරි 25. අපි මේ වෙනුවට හර කරනවා දැනෙවි ගිම්ම. ප්‍රාග්ධනය අඩු වුණා. අයිතිකරුවාට ගෙවන්න දෙන ශේෂය අඩු වුණා. ප්‍රාග්ධනය අඩු වීම හර. හැබැයි ප්‍රාග්ධන ගිණුම නෙමෙයි හර වෙන්නේ ගැනිදි ගිණුම. ඔන්න අවස්ථා තුනම ඔයාට හම්බ වුණා. ආපසු යොමු කරද්දී විකුණුම් බැලුවට ආපසු යොමු කිරීම හර වුණා. බාණ්ඩ හරවා යවද්දී ගැනුම් මෙනුවට ආපසු යොමු කිරීම බැර වුණා. අයිතිකරු මුදල් ආපසු ගත්තම ප්‍රාග්ධන කිරීම වෙනුවට ගැනිදි ගිණුම හර. දෙවනි බලපෑම මුදල් ශේෂයත් අඩු වෙනවා නේද? ව්‍යාපාරයේ තියෙන 45,000ක ව්‍යාපාර නැති වෙනවා. ව්‍යාපාරයේ මුදල් ශේෂය අඩු වෙනවා. ව්‍යාපාරයේ මුදල් කියන්නේ ව්‍යාපාර වත්කම. මුදල් කියන්නේ වත්කම. ඒක අඩු වෙනවා. අඩු වෙන්නේ කොහෙද ලියන්නේ කියන මේ බැල පැත්තේ. මම මුදල් ගිනුම බැල. ඔන්න දිටනවා. අයිතිකරු රුපියල් 45,000ක් රැගෙන යනවා. ගැළලි සිදු කරනවා. ගැලරි හර හොදා අන්තිම කන්තිම අන්තිම ගන්න රුපියල් 50,000ක් බැංකු ණය සඳහා ගෙවන බැංකුවෙන් ණය ගත්ත බැංකු ණය දැන් ගෙවනවා පියවනවා 50,000ක් ගෙවන වගකීම මොකද වෙන්නේ දැන් ලෝන් එක ගත්තම මොකද වෙන්නේ අපි බැංකුවෙන් ලෝන් එකක් ගත්තා එතකොට මොකද වුනේ මුදලුත් වැඩි වුණා බැංකු ණය කියන වගකීමක් වැඩි වුණා. ඒ කියන්නේ අපි දැන් බැංකුවේ ණය වෙලා ඉන්නේ. ඒ ණය මුදලෙන් කොටසක් අපි මොකද කරේ දැන්? 50,000 බැංකුවට ගෙව්වා. ගෙවන්නේ ව්‍යාපාරයෙන් තිබෙන මුදල්. එහෙනම් පළවෙනි බලපෑම මොකද්ද? බැංකු ණය වගකීම අඩු වෙනවා. දෙවෙනි බලපෑම මොකද්ද? මුදල් අඩු වෙනවා. ලෝන් එක ගත්ත ණය වගකීම වැඩි වුණා. ලෝන් එක ගෙවනවා. ලෝන් එක ගෙවද්දී වගකීම අඩු වෙනවා. බලන්න වගකීම අඩු වෙනවා නම් ඒක වගකීම් ගිරින කියන්නේ හර පැත්තේ එහෙනම් 1:30 බැංකු ණය ගිනම හර කරමු බැංකු ණය ගිනම හර කරමු දෙවනි බලපෑම ව්‍යාපාරයේ මුදල් 50,000ක් බැංකුවට ගියා ඒකේ ව්‍යාපාරයේ තිබෙන මුදල් අඩු වුණා මුදල් කියන්නේ වත්කම මුදල් කියන්නේ වත්කම අඩු වුණා මේක බැර වෙනවා එහෙනම් මුදල් කිනම පෙරදේ ඔන්න දෙත්තට තාන බැංකුරයි හර මුදල් කිනම පෙර හරි ඔන්න අපි පළවෙනි ප්‍රශ්නේ වගුව සම්පූර්ණ කළා
ඊළඟට ඔයාට ඒ යටතේ තව කොටසක් තියෙනවා, කොටස් දෙකක් තියෙනවා කරන්න. බලන්න ඔයාට ඊළඟට තියෙනවා කරන්න, ඉහත ගන්දුණු වත්කම් එකතු කිරීම වියදම් සමානයි ප්‍රාග්ධන වගකීම් ආදායම් සමීකරණය දක්වන්න. හරි, එහෙනම් ඔයාගේ CR පොතේ ඔය පද පහේ සමීකරණය ලියාගන්න. පද පහේ සමීකරණය ලියාගන්න හැමෝම. මම නම් ලියාගෙන තියෙනවා. මේ විදිහට ලියාගන්න. වත්කම් වියදම් සමානයි ප්‍රාග්ධන වගකීම් ආදායම්. අපි රුපියල් දහස් සංඛ්‍යා වලින් ඉවර කරන්නේ. එතකොට මේක රුපියල් දහස් වලින් කියලා පෙන්නන්න. රුපියල් කුඩින් කමාවක් දහස් වලින්. රුපියල් දහස් සංඛ්‍යා වලින් ඉවර කරනවා නම් ඒ විදිහට පෙන්වන්න ඕන. පළවෙනි ගණිතය. අයිතිකරු ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 5ක් යදවනවා. දැන් වාගේ TR වාගේ ටියුට් එකේ ඔයාට දිනය දෙනවා, ඊළඟට ගනු දෙනව දෙනවා, ඊළඟට දෙනවා මොකද්ද? ද්විත්ව බලපෑ. ඊළඟ අපි දැන් ලියාගත්ත එකට අදාළව ද්විත්ව සටහන. සාමාන්‍යයෙන් ගිණුම් කරණයට මේක හොඳට හොරුවක් ආවම ඔයාට ගණ්ඩනුව දුන්නම ඒකට අදාළ දිස්ත්‍ව බලපෑම හා දිස්ත්‍ව සහන નિરાයාසයෙන්ම මතක් කරගන්න. මේ ගණන් හදලා පළපුරුද්ද ආවම මම මේ පැත්තෙන් ගණනුවක් කියද්දී ඔයාට ඒකට අදාළ දිස්ත්‍ව බලපෑම හා දිස්ත්‍ව සහන නිකම්ම මතක් කරගන්න. මේ විෂයට අලුතෙන් ආවම මේක කරගන්න බෑ. අලුතෙන් ආපු කෙනෙකුට ඒක පුළුවන් නම් මම මොකටද මේව දිස්ත්‍ව බලපෑම දෙන්නේ කියුට් එකේ? ඔයාගේ පළවෙනි ප්‍රශ්න කිහිපේ දිස්ත බලපෑම දෙන්නේ ඇයි? මම දන්නවා ඔයාට තවම ගන්දලුවකට අදාළ දිස්ත බලපෑම හිතා ගන්න අමාරුයි කියලා. ඉතින් ඒ නිසාම ඔයා අර ගිය සතිය කිව්ව වගේම මේ සතියේ පන්ති අවසානයේ මම කියන්න හෝම්වර්ක් එකක් කොහොමද කරත් කියලා. මේ දිස්ත බලපෑම ගැන ලොකෝට හිතන්න එපා. ඒ කියන්නේ මේ දිස්ත බලපෑම අමාරුයි මට ඒක තේරෙන්නේ නැහැ කියන එක ලොකුට වදයක් කරගන්න. ගණන් කීපයක් හදද්දී මම මේ සතියේ කියනවා ඔයා ලබන සතියට කලින් මොකද කරන්න ඕන වැඩේ කියලා. ඒ වගේ ඔයා ගණන් කීපයක් හදද්දී ඔන්න ඔයාට හැකියාව ලැබෙනවා ගණනුවක් කිව්වම ඒකට තාල දිස්ත බලපෑම හා දිස්තහන මතකෙට ගන්න. ඒ පුරුද්ද ඔයාට එනකම් දිස්ත බලපෑම හා දිස්තහන කියන ඒ සතහන් දෙක ඔයාට ගොඩනගා ගන්න තනියම ගොඩනගා ගන්න හැකියාව ලැබෙනකම් මා එක්ක ඉන්න. පළවෙනි ගණනේ දෙවනි ගණනේ මේ වැඩේ කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ. මේ දවස් කිහිපේ මම කියලා දේ හරියටම කරන්න ඕන, තිතටම කරන්න ඕන, අකුරටම කරන්න ඕන. මම විශ්වාස කරනවා. මෙතනද මම මේ කතා කරන්නේ මේ ගිනුම් කරන විෂය උගන්වන්න පළවෙනි දවසේ නෙවෙයි. අරුදු ගණනාවක් ලෙස මේ විෂය ඉගැන්වීම කරනවා. එලෙවල් කරන කාලේ මම එච්චර ආසාවක් ඉගෙන ගත්ත විශේෂකුත් නෙමෙයි. එලෙවල් කරන කාලේ මම ආසාවෙන් ඉගෙන ගත්තේ ඉකෝ ආර්ථික විද්‍යාව. හරිම ආසයි. හැබැයි ඉගෙනීමට තෝරගත්තේ ඉගෙනුම් කරන්නේ. ඒක හම්බයක්. මම මුලින්ම ඕ ලෙවල් කොමස් ළමයිට ඉගෙනීම් කරා. කැම්පස් ඉන්න කාලේ. ආසුණා. මම ඕ ලෙවල් කොමස් කරපු ළමයි ගොඩක් අය ඒ සාමාන්‍ය තරම් පාස් වෙනවා. ඉතින් ඒ එක්තරා ළමේ ශිෂ්‍යාවක් එයාට ඒ සාමාර්ථ ඒ කාලේ විෂයන් 10ක් තිබුණ විෂයන් 10ටම ඒ සාමාර්ථ 10යි. සබ්ජෙක්ට් 10ටම ඒ 10ක් විශාලකයි කියලා. කොළඹ. ඒ ළමයා ඒ ලෙවල් කරන්න තෝරා ගන්නවා වාණිජ විෂය. පන්තියේ
හැම අවුරුද්දකම වගේ සෙක්ෂන් ෆස්ට් හැම අවුරුද්දකම වගේ විශාඛා විද්‍යාලයේ සියලුම සිසුන් අතරින් යා තමයි වැඩිම ලකුණු ලාභිනිය. අති දක්ෂ ළමයෙක්. පියා වෛද්‍යවරයෙක්. අමනම් හැකියාවක් කළේ නැහැ. ඉතින් පවුල් පරිසරය ගත්තම ඉන්නේ වෛද්‍යවරු ඉංජිනේරු. කොමස් කරපු කෙනෙක් ඇත්තෙම නැති තරම්. හැබැයි ඒ දෙමව්පියන් එයාට බලපෑමක් කළේ නැහැ අනිවාර්යෙන් බයෝ කරන්න. මෙයා තොරගත කොමස් කරා. සත්තු කියනවා මම නිසා තමයි අයිය නිසා තමයි මට අයිය කියලා කතා කරන්නේ. තාමත් එහෙමයි හිතවත් කම් අයිය උගන්නපු දේවලුත් එක මම කොමස් වලට ආස වුණා. දැන් ඊළඟ ඉල්ලීම දෙමව්පියන්ගෙන් එනවා රුවන් මෙයාට ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් උගන්වන්න. ඒ වෙද්දි මට ඉකෝන් මතක නෑ ඒ ලෙවල් වල පාඩම් කළා. ඉතින් එහාට ඒවා භාවිත වෙන නිසා සහ ඉකෝන් වල සබ් අර පාඩම් සංකලනය වෙනස් වෙලා දුන්න මම ඉගෙන ගත්තට වඩා ඒකත් එක ඉකෝන් මං කව මට උගන්වන්න බෑ. ඇකවුන්ටින් ටික කියලා දෙන්න. ඔන්න ඔය විදිහට තමයි ඇකවුන්ටින් වලට එන්නේ. කොහොම හරි අර ළමයා මිස් කරන්න බෑ. දක්ෂ ළමේ ඕල වල 10 වසර 11 වසර දෙකම මගේ ඉගෙන ගත්තා. ඉතින් අවසානයේදී මොකද වෙන්නේ? ලංකාවේම 56 මම හොඳට මතකයි ලංකාවේ 56 මගින් මුලින්ම උසස් පෙළ ගිනම් කරන ඉගෙන ගත්ත දරුවේ ලංකාවේ 56 වෙනි විදියට උසස් පෙළ විභාගය සමත් වෙනවා. හැබැයි එයාට අවශ්‍යතාවයක් තියෙනවා මට සහ එයාගේ දෙමව්පියෝ නම් අපි නම් හිතුවේ මම එයා අඩුම තරමේ මුල් 10 දෙනාටවත් එයි කියලා. පළවෙනි නවුනත් මුල් 10 දෙනා අතරවත් ඉඳී කියලා කෙල්ල දක්ෂ වුණාට ටිකක් හිතුවක්කාරයි එයාට ඕන විතරයි පාඩම් කරන්න. එයාට සෙට් වෙනවා නම් පාඩම් සෙට් වෙන වෙලාවල් තියෙනවා නැත්නම් පාඩම් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් කොහොම හරි ඉතින් දක්ෂ ළමයේ යහුද රැකියාවක් කරනවා දීමාපුර ෆයිට් කවුන්ටර් කෙනෙක්. ඉතින් මම කියාගෙන ආවේ එදා මෙදා තුර මම එදායින් පස්ව මම උසස් පෙළ ළමයින්ට විතරයි ඉගැන්වීම් කරන්න ගිලම් කරන විෂය වසර ගණනාවක් අත්දැකීම් එක්ක. අදක්ෂ ළමයි උසස් පෙළ ගිනුම් කරන්නේ අසමත් වෙච්ච ළමයි එක්කින කණ්ඩායම් දෙකම මට හමු වෙලා තියෙනවා. ගිනුම් කරන විශේෂ හොඳටම පුළුවන් මේ දෙහෙතේම අල්ල ගන්න පුළුවන් ළමයි ඉන්නවා. මුකුත්ම නොතේරිලා එපාම වෙලා මල්ලඟට අපු ළමයි. ඒ හැමෝටම මේ හැමෝටම මම එකම හැන්දකින් එක වාසාවට බෙදාගෙන ගියා. මොකද ගාන්ධර්වන් දුන්නම දිස්ත බලපෑම එයාට නිර්මාණය කරන දෙනවා මම. ගාන්ධර්ව සහ දිස්ත බලපෑම මම එයාට දෙනවා. ඔයා මම එයාට කියන ඔයා දිස්තම සමාන හදන්න. එයා ඒක ප්‍රභාසුවෙන්ම කරනවා. එයා සමීකරණය මුදලිල වැඩිවීම හර අඩුවීම බැරි කතාවක් ඉන්නවනේ. අන්න ඒ නිසාම මම ඔයාටත් කියනවා මාව විශ්වාස කරන්න. මෙතුවා කාලයක් මම මේ කරගෙන ආපු වැඩපිළිවෙලත් එක්ක ඉගැන්වීම් ක්‍රමයක් එක්ක කිසිම ළමයෙකුට ඩබල් එන්ට්‍රි හදාගන්න බැහැ කියන කතාව කියන්න ලැබුණේ නැහැ. අනේ ඔයා කොහොම කිව්වත් මට ඩබල් එන්ට්‍රියක් හදාගන්න බෑ හලෝ. එහෙම කිව්වේ නෑ කවුරුවත්. එහෙම කියන්න මම ඉඩ දුන්නේ නැහැ. ඒකට කටවහලා තර්ජනය කරලා නැහැ වුණ නෙමෙයි. ඒ හැමෝටම දිස්ත්‍ර සටහනක් තනියම හදාගන්න පුළුවන් පුහුණුව ලැබුණා. ඒක ක්‍රමක්‍රමයෙන් හිමිහිට එන්නේ. එනිසා එක රැයකින් එක ගණනකින් ඔයාට ගන්ධර්ව දුන්න ගමන් දිස්ත බලන්න පුළුවන් වෙනවා නම් දිස්ත සහන පුළුවන් වෙනවා නම් ඒක මැජික්. සමහර ළමයි ඉන්නවා මේ වෙන විටත් කොමස් කරපු අය ඇකවුන්ටින් ඉගෙන ගත්ත අය. එයාට මේක පුළුවන්. කැටුවක් නැහැ. මම කියන්නේ මුකුත්ම නොදැන. ඔයා කවදාවත් මේ වාණිජ විෂයන් ඇත්තේ ගිනුම් කරන විෂය ඉගෙනගෙන නැහැ. ඔයා කවදාවත් මේ හරකරන එක බැරකරන එක දන්නේ නැහැ. එහෙම කෙනෙකුට පළවෙනි ගණනකින්ම දිස්ත බලපෑම තේරුණා නම් දිස්ත සටහන තනියම හදාගන්න පුළුවන් වුණා නම් ඒක තමයි ප්‍රශ්නේ. පළවෙනි දවසේ පළවෙනි ගණනෙම මේක තනියම කරගන්න පුළුවන් කියලා හැකියාවක් ආවොත් ඒක අමුතු බල. අනිත් අය කියන ඉවසීමෙන් ඉන්න මාව විශ්වාස කරන්න. දැන් අපහසුතාවයට පත් වෙලා ඇති අනේ මට දිස්ස බලපෑම තේරුන්නේ නැහැ දිස්ස ගන්න හදාගන්න එක තාම මට අවුල් වගේ කියන. ඒ අවුල ඔයාට විතරක් සීමා වුණ අවුලක් නෙමෙයි ඒක පොදු අවුලක්. පොදු ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ප්‍රශ්නේ තියෙන නිසා තමයි මම මේක වෙලාව අරගෙන කතා කළේ.
ඉවසීමෙන් ඉමු වැඩ කර. හැබැයි මෙහෙම දෙයක්. ඉවසීමේ කාලයට එහෙනම් කාලයාව මේක අපිට ප්‍රශ්න විසඳලා දෙයි කියලා පාට අත් දෙක බැඳගෙන ඇස් දෙක පියාගෙන ඉන්න බෑ. ඔව් වැඩ කරන්න. ගන්නවා දුන්නම දිත්ත බලපෑම ගොඩනගා ගන්න පුළුවන් වෙන තැනට පස්තරකම් ඔයා වැඩ කරන්න ඕන. මොකද්ද කරන්න ඕන කියලා මේ පන්තියේ අද අවසානයේ කියලා. හරි. දැන් මම යනවා ගනු ටික දිත්ත බලපෑම් සමීකරණ. ඒක රෝණාල දිත්ත බලපෑම කියන වගුව තිබුණා නේද? පාර පළවෙනි ගනුම රුපියල් ලක්ෂ 5ක් යදා ව්‍යාපාරය ආරම්භ වී. ඒකට දාල දිත්ත බලපෑම මොකද්ද? මුදල් වත්කම වැඩි වේ, ප්‍රාප්තිය වැඩි වේ. එහෙනම් වත්කම් පැත්තට එන්න. වත්කම් වැඩි වෙනවා ලක්ෂ 5කින්. වත්කම් වල ලක්ෂ 5ක් ඉතුරු කරගන්න. සමාන ලකුණු දාන්න. ප්‍රාප්තිය ලක්ෂ 5ක් ඉතුරු කරගන්න. අර ගන්දනුව බලනවා ඒකට දාන දිත්ත බලපෑම බලනවා. ඉතින් දිත්ත බලපෑම මේ වෙනද නේද කියන්නේ හරිම ලේසි. දෙවනි ගන්දනුව ජනවාරි 3 ණයට විකුණුම් ආදායම ලක්ෂ 9යි. එහෙම තිබුණේ නේ අලුත් ටියුට් එකේ. ණයට විකුණුම් ආදායම ලක්ෂ 9යි. මොකද දිත්ත බලපෑම ණයගති වත්කම වැඩි වේ, විකුණුම් ආදායම වැඩි වේ. දිත්ත බලපෑම බලන්න. නායකති වත්කම වැඩි වේ, විකුණුම් ආදායම වැඩි වේ. එහෙනම් ආයත් වත්කම වැඩි වෙනවා ලක්ෂ 9යි. වත්කම් වල එකතු කර ගන්න ලක්ෂ 9යි. දෙවනි බලපෑම විකුණුම් ආදායම වැඩි වේ. එහෙනම් ආදායම වල එකතු කර ගන්න 900. ලක්ෂ 9යි යන දහස් වලින් 900. ඊළඟට ආපසු වේවුනේ ආපසයම් 50000යි. ජනවාරි 5. ජනවාරි 5 ආපසයම් 50000යි. බලන්න දිත්ත බලපෑම. දිත්ත බලපෑම තියෙනවා විකුණුම් ආදායම අඩු වේ, ණයගති වත්කම අඩු වේ. විකුණුම් ආදායම අඩු වෙලා ණයගති වත්කම අඩු වෙනවා. එහෙනම් ආදායම් වලින් 50ක් අඩු කරමු. දෙවනි බලපෑම ණයගති වත්කම අඩු වෙනවනේ. වත්කම් වලින් 50ක් අඩු කරා. 1.7. ණයට ගනුනේ. එකයි හත. ආ සෝරි බැංකුණයි. රුපියල් ලක්ෂ 6ක බැංකු ණය මුදලක් ලබා ගත්තා. රුපියල් ලක්ෂ 6ක බැංකු ණය මුදලක් ලබා ගත්තා. බලන්න දිත්ත බලපෑම. මුදල් වත්කම වැඩි වෙලා බැංකු ණය වගකීම වැඩි වෙනවා. ලියමු. මුදල් වත්කම වැඩි වෙලා. එහෙනම් ලක්ෂ 6කින් වත්කම වැඩි වෙනවා කියලා ලියාගමු. වත්කම ලක්ෂ 6ක් එකතු කරා. දෙවනි බලපෑම බැංකු ණය වගකීම වැඩි වෙනවා. එහෙනම් එන්න වගකීම් පැත්ත. වගකීම් වලට එකතු කර ගන්න ලක්ෂ 6ක්. වැඩි වෙනවා නම් ප්ලස් 5කින් ලියනවා. අඩු වෙනවා නම් අඩු වීමේ ලකුණු දාලා ලියනවා. මයිනස් 5කින් ලියනවා. ඒක තමයි විභාගයෙන් අපිට කියන. විභාගයෙන් මේක කියනවා. වැඩි වේ නම් වැඩි වීමේ ලකුණු යොදවලා, අඩු වේ නම් අඩු වීමේ ලකුණු යොදවලා ලියන්න. මේ ආකාරයටම ලියන්න. පරහන් දාලා යන්න එපා. අඩු වෙලා ඉන්න. 1යි 10 ණයට ගන්නවා. බලන්න. 1යි 10 ණයට ගනුම් රුපියල් 60000යි. එදිනෙ දිත්ත බලපෑම මොකද වෙන්නේ? බඩුතක වත්කම වැඩි වෙලා ණය හිමි වගකීම වැඩි වෙනවා. බලන්න 1යි 10. තොග වත්කම වැඩි වේ, ණය හිමි වගකීම වැඩි වේ. එහෙනම් නැවත වත්කම් වලට එකතු කරන්න 60000. දෙවනි බලපෑම වගකීම් වලට එකතු කරන්න 12. ආපසු යවුම් 10000යි. බලන්න ජනවාරි 12 ටියුට් එකේ තියෙනවා. ටියුට් එක නිසා මම මේවට ෂෙයා කරන්නේ. ආපසු යවුම් රුපියල් 10000යි. ඒ කියන්නේ අර බාණ්ඩ කොටසක් 10000ක බාණ්ඩ කොටසක් නාහිමියන්ට හරවා යවුවා. එතනදී වෙන්නේ මොකක්ද?
ණයකින් වගකීම අඩුවේ බඩුතොග වත්කම අඩුවේ. අර බාණ්ඩ ගත්තම තොගය කියන වත්කම හා වගකීම වැඩි වුණා. දොළොස්වෙනිද බාණ්ඩ හරවා යවද්දී වගකීමත් අඩු වෙනවා, තොග වත්කමත් අඩු වෙනවා. එහෙනම් අපි ලියමු. ඔන්න වත්කම 10ක් අඩු වුණා. අනිත් පැත්තේ වගකීම 10ක් අඩු වුණා. ඊළඟ ගන්ධරුව ජනවාරි 15 සමින් ගැන නයිහිමියන්ට රුපියල් 20,000ක් ගෙවීම. නයිහිමියන්ට රුපියල් 20,000ක් ගෙවනවා. ඒ කියන්නේ එක පැත්තකින් මුදල් කියන වත්කම අඩු වෙනවා, අනිත් පැත්තෙන් වගකීම අඩු වෙනවා. නයිහිමියන් සල්ලි ගෙව්වා. ගෙවද්දි මොකද වෙන්නේ? වගකීම අඩු වෙනවා. හන්නේ මුදල් ගෙවුවා. මුදල් වත්කම 10,000, sorry 20,000 නේ. එක පැත්තකින් වගකීම අඩු වෙලා, අනිත් පැත්තේ මුදල් කියන වත්කම අඩු වෙනවා. clear? නයිහිමියන් 20,000ක් ගෙව්වා. ගෙවන්නේ මුදල්, එහෙනම් මුදල් වත්කම අඩු වෙනවා, අනිත් පැත්තේ වගකීම අඩු වෙනවා. ඊළඟ ගන්තිරුව 1:20. සේවක වැටුප ගෙවනවා රුපියල් 30,000. පිට බලපෑම මොකක්ද? මම ටියුටර් ෂෙයා කරන්නම්. සේවක වැටුප ගෙවුවම වැටුප් වියදම වැඩි වෙලා මුදල් වත්කම අඩු වෙනවා. බලන්න සේවක යන වැටුප් ගෙවුවම වැටුප් වියදම වැඩි වේ. දෙවනි බලපෑම මුදල් වත්කම අඩු වේ. දැන් අපි මේක කොහොමද ලියන්නේ? 30,000 ජනවාරි 20 වැටුප් කියන වියදම් වලට 30ක් එකතු කරගන්න. වියදම් වලට 30ක් එකතු කරගන්න. වත්කම් වලින් 30ක් අඩු කරගන්න. මුදල් වත්කම අඩු වෙනවා. ඔන්න දිට්ඨ බලය. වැටුප් කියන වියදම වැඩි වුණා, මුදල් කියන වත්කම අඩු. දැන් බලන්න සමාන ලකුණෙන් දෙපැත්තේ වැඩි වුණා, වැඩි වුණා සමානයි. තුන්වෙනි ගන්තුරියදී දෙපැත්තම අඩු වුණා. ඒ සමානයි. එක පැත්තක අඩු, අනිත් පැත්තෙත් අඩු වුණා. මෙතනදී එකම පැත්තේ අඩුවීම වැඩිවීම කොහොම හරි මේ සමාන ලකුණෙන් කියන දේ ඉටු වෙන්න ඕන. වැඩි වෙනවා නම් දෙපැත්තම වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙපැත්තම අඩු වෙන්නත් පුළුවන්. මේ 1:5 ගන්නවා. එහෙම නැත්නම් එකම පැත්තේ වැඩිවීම හා අඩුවීම වෙන්න ඕන සමාන. මොන අවස්ථාවක මේ සමීකරණ එකතු කළා වම් පැත්තේ හා දකුණු පැත්තේ එකතුව සමාන වෙන්නේ? මමයි මතක තියාගන්න. හරි. ජනවාරි 25 හිමිකරු සිදු කළ මුදල් ගැනීම 45,000. හිමිකරු සිදු කළ මුදල් ගැනීම, ඒ කියන්නේ ව්‍යාපාරයෙන් අයිතිකරු 45,000ක් ගත්තා. පිට බලපෑම වෙනවා ප්‍රාග්ධනය අඩු වෙනවා. පළවෙනි බලපෑම 45,000කින් ප්‍රාග්ධනය අඩු වෙනවා. එහෙනම් ප්‍රාග්ධන ශේෂයෙන් 45ක් අඩු කරන්න. ඒ කියන්නේ ගැණිලි කියන විදමක් නෙමෙයි ළමයි. ගැණිලි යනු විදමක් නොවේ. ගැලිගල හිමිකමේ අඩුවීම, ප්‍රාග්ධනයේ අඩුවීම. අනිත් පැත්තට වෙන්නේ මොකද්ද? ව්‍යාපාරයේ මුදල්නේ අයිතිකරු වරන්නේ. අයිතිකරු ව්‍යාපාරයේ මුදල් අර යනවා කියන්නේ වත්කම් ශේෂය 45ක් අඩු වෙනවා. ඔන්න බලපෑම් දෙක. එක පැත්තකින් වත්කම් අඩු වෙනවා, අනිත් පැත්තේ ප්‍රාග්ධනයේ අඩු වෙනවා. අවසාන ගණනුව ජනවාරි 30. රුපියල් 50,000ක් බැංකු ණය සඳහා ගෙවනවා. බැංකු ණය ගත්තා ලක්ෂ 6ක්. දැන් බැංකු ණය ගෙවනවා 50,000. මේ බලන්න බැංකු ණය ගත්තම වෙනද? ජනවාරි 7 බැංකු ණය ගත්තම වත්කම් වැඩි වුණා, වගකීම් වැඩි වුණා. බැංකු ණය ගත්තා. ඒ බැංකු ණය ගෙවනවා 50,000කින්. එතකොට මොකද වෙන්න ඕනේ? මේ වැඩි වෙන වගකීම් අඩු වෙන්නත් ඕන. ගෙවන්නේ මුදලින්, මුදල් වත්කම් අඩු වෙන්නත් ඕන. හරියට 50,000ක් බැංකු ණය සඳහා ගෙවුවම
වගකීම් ශේෂය 50000ක් අඩු වෙනවා. අනේ පැත්තේ මුදල් කියන වත්කම් ශේෂය 50000ක් අඩු වෙනවා. තවද බැක්කුණයි සඳහා මුදල් ගෙවුවම වගකීම් අඩු වුණා 50000ක්, අනේ පැත්තේ වත්කම් ශේෂය අඩු වුණා. කරෙක්ට්. ඒ අපි පළවෙනි ගණනට අදාළව විත්ත සටහන ගොඩනගා ගත්තා. ඒ වගේමයි විත්ත බලපෑම සමීකරණයේ වාර්තා කරා. දැන් ඉතින් අපි කරන්නේ තියෙන මේ ගණන් ටික ලෙජරේ වාර්තා කිව්වා. අද සමහර අය ළඟ ටියුට් එකක් නැති නිසා මම ගණන් වල ලෙජරේ වාර්තා කිරීම ලබන සතියට කල් දා. හැබැයි ලබන සතියේදී මේක කරන්න පුළුවන් අය මට ලෙජරේ වාර්තා කරලා උත්තරේ එව්වත් කමක් නැහැ. හැබැයි ඔයාට ලබන සතියේදී පන්තියට සහභාගී වෙද්දී අද මේ ඉගෙනගත්ත කොටස් ටික හොඳට ප්‍රගුණ කරලා තියෙන්න ඕන. මම කිව්වනේ ඔයාලට හොම්වර්ක් එකක් දෙනවා කියලා. මෙන්න මේකයි හොම්වර්ක්. දැන් ඔයාගේ පළවෙනි වගුව දැන් ටියුට් එක නැති අය ඉක්මනින්ම ටියුට් එක ප්‍රින්ට් කරලා. ප්‍රින්ට් කරගෙන මේ වීඩියෝ එක බලමින් නැවත වගුව සම්පූර්ණ කරනවා. එතකොට ඔයාලට තියෙනවා දිනය. ඊළඟට තියෙනවා ගරු දෙනුම. ඊළඟට තියෙනවා දිස්ව බලපෑම. හරිද? ඔයා මේ කොටස් තුන බලමින් ඔයා රෙකෝඩින් එකකුත් බලමින් කිව්ට් නැති අය දිස්ව සටහන ඔයාගේ කිව්ට් එක සම්පූර්ණ කරගන්න. හරිද? දිස්ව සටහන සම්පූර්ණ කරගන්න. ඊළඟට අර ගිය සතියේ කිව්ව විදිහට ඔයා මේ දිස්ව සටහන මෙතන වහගෙන ගන්දරුවට අදාළ දිස්ව බලපෑම බලලා මෙතන තියෙන පුළුවන් දිස්ත්‍රාණ මොකක්ද කියලා උපකල්පනය කරලා පොලේ පොඩ්ඩක් පහත් කරලා උත්තරේ බලන්න. ඔයා හිතන උත්තරේ අතර තියෙන්න ඕන. හරිද? එතකොට ඒක එක ගණදුනම හරහා ඔයා දිස්ත්‍රාණ තනියම හදනවා. මේක හොඳටම පුළුවන් වුණා. සෑම ගණදුනකටම අදාළ දිස්ත්‍ර බලපෑම බැලුම වල දිස්ත්‍රාණ හදාගන්න පුළුවන්. ඒක හොඳටම පුළුවන් වුණාට පස්සුව ඔයා ආයෙත් මේ වැඩේ කරනවා කොහොමද? විත්ත බලපෑමක් නැහැ. පාඩම් පේන්නේ මොනවද? දිනය සහ ගණනුව විතරයි. දිනය සහ ගණනුව විතරක් බලමින් ඔයා ඒකට අදාළ විත්ත බලපෑමක් උපකල්පනය කළ යුතුයි. විත්ත සටහනක් උපකල්පනය. හිතලා මොකද ඒ උත්තරේ හරිද කියලා පොලේ පොඩක් පහස් කර බලන්න. ආයෙ පොලේ පොඩක් පහස් කර බලන්න දෙවෙනි වතාවට. අන්න ඒ විදිහට මේ පළවෙනි වගුව ඔයා නැවත වතාවක් කිහිපවතාවක් කරන්න ඕන. මමාර මේ පාඩමේ මැදදී කිව්වා මේ ගිලුම් කරන විෂයට අලුතෙන් ආපු අයට මේ ගණන වල අදාළ විස්තර බලපෑම අමාරුයි කියලා. මම ඒක පිළිගන්න බවත් කිව්වා. මම ඒක පිළිගත්තා. පළවෙනි ගණන හැදුව ගමන් වාර විස්තර බලපෑම අදාළ ඩබල් එන්ට්‍රි එකක් හදාගන්න බෑ කියලා මම පිළිගත්තා. හැබැයි ඒ ප්‍රකාශය ඔයා ඉක්මනින්ම බොරුවක් කරන්න ඕන. ඔයා ඔප්පු කරලා පෙන්නන්න ඕන. නෑ, දැන් මට පුළුවන් සර්, මට මේ ගඳු ටිකට අදාළව දිස්ත බලපෑම මට පුළුවන්. මට පුළුවන් දිස්ත තන හතන්න පා කියලා දුන්න විදියට වත්කම් වේදා වැඩිවීම හර අඩුවීම බැර ප්‍රාග්ධනය වගකීම් මාතායන් වැඩිවීම බැර අඩුවීම මම එක දන්නවා. දැන් මට ගඳුනුවක් කිව්ව මේක දිස්ත බලපෑම හිතා ගන්න පුළුවන්. ඒ අනුමත බලෙන් හිතා ගන්න පුළුවන්. අන්න එතෙන් අඩුම තරමේ පළවෙනි ගණිතයට පළවෙනි ප්‍රශ්නයේ ගණිත වලට අදාළව. හරිද? එහෙනම් අපි ලබන මතයේ හමු වෙද්දී ඔයාලට පළවෙනි ප්‍රශ්නයට අදාළව සියලුම ගණිත වලට දිස්ත බලපෑම නිර්මාණය කරන්න ඒ අනුව දිස්තහන හදා ගන්න අවශ්‍යතාවය තියෙනවා. අපිට තියෙන්නේ රෙකෝඩින් බලන අය ඊළඟ රෙකෝඩින් එක ප්ලේ කරන්න බෑ. පළවෙනි ප්‍රශ්නයේ දිස්ත බලපෑම තනියම කියන්න පුළුවන් වෙන්න ඕන. විත්තරාණ පාතණයෙ කියන්න පුළුවන් වෙන්න ඕන. ගාන්ධනුව විතරක් දැක්කා. කොහොමද පටන් ගන්නෙ? මුලින්ම ඔයා කරන්නේ විත්ත බලපෑම බලමින් විත්ත සහන හදන එක. ඔයා වහන්නේ මුලින්ම විත්ත සහන විතරයි. ඔයාට ගාන්ධනුවක් පේනවා, විත්ත බලපෑමක් පේනවා. ඒකට අනුව ඩබල් ඉටි හිතන්න ඕන. හිතමින් යන පහර. ඒක හදන්න පුළුවන් වුණාම විත්ත බලපෑමත් හදන්නවා. දැන් ඔයාට පේන්නේ ගාන්ධනුව. ඔයා ගණනම බලාගෙන
ඒක අදාළ දිස්සසා බලපෑම හිතනවා ආදිත්‍ය සාහස හිතනවා දෙකම හරිද කියලා චෙක් ඒක සීක 100ක්ම පුළුවන් වෙලා ප්‍රශ්න අංක දෙක හදන්න ලබන සතිය පහක් එහෙනම් මම හිතනවා ඔයා මේ වැඩේ කරයි කියලා හැම අවුරුද්දකම හැම බැජ් එකකම ළමයි මෙහෙමනම් ගොඩ ගියේ ඔයාට ගොඩ යන තියෙන එකම ක්‍රමය මේක ලේසි ක්‍රමයක් එක ගණන හැදුවේ එක ගණන හැදුවේ ඒ ගන්න දේ ගණන ටික විතරක් අය බලාගෙන ඉන්නේ ඒක හොඳට පුළුවන් වුණාම මේ සමීකරණේ වාර්තා කිරීම තව වතාවක් කරන්න. අපේ පන්තියේ accounting කරන අයට තියෙන පොත් දෙකක්. සමහර ළඟ සමහර අය ළඟ තියෙන එක පොතයි දෙවෙනි පොතට නිකන් පරණ කඩදාසි එකතු කරලා හදාගත්ත පොතක්. ඔයත් එහෙම කියන්න. ඔය සමහර පොත් විකුණන තැන්වල තියෙනවා කටුවැඩ කොළ කියලා. නේද? බුක්ෂොප් වල තියෙනවානේ කටුවැඩ කොළ කියලා නිකන් අර පොත් එක අභ්‍යාස පොත් මුද්‍රණය කරද්දී අක්ෂර ගිය කොළ ටික එකතු කරලා බණ්ඩ් කරලා විකුණනවා. ඒ වගේ කටුවට කොළ ටිකක් ගන්න. එහෙම නැත්නම් අර දූර්පාර පත්‍ර කිලෝ ගන්න විකුණන දැන් තියෙනවා. ඒවා හරි ගන්න. ප්‍රින්ට් නොවන පත්‍ර පිටු තියෙනවා. ඒවා හරි ගන්න. අරගෙන ඔයාට පුළුවන් මේ 500 හදන ගණන් ටික නවත් රටාවක් හදන්න. ඒක කරනවා හැම සතියකම. හැම සතියකම මේ සතිය හදන ගණන් ටික නැවත වතාවක් හදන්නම ඕන. අඩුම එක වතාවක්. නැත්නම් වාර දෙකක් පාර. අද හැදුවේ එක ගණනයි සමීකරණේ වාර්තා කිව්වේ. මේක පුළුවන් නම් වාර දෙකක්. එකම දවසේ වාර දෙකක් නෙවෙයි. සෞන්ද පන්තියට සම්බන්ධ වුණා. අද හරුව වාර දෙක වතාවක් හැදුවා. ආය ලැබෙන ඉරිදු තව වතාවක් හදනවා. පන්ති වරුණ ගමන් එක වතාවක් හදුවා ඊළඟ පන්තිර සම්බන්ධ වෙනකන් තව වතාවක් එහෙම එක සතියක ඉගෙන ගත්ත ගණන් ටික සතියකට වාර දෙකක්වත් හනීම ඔයා හදන්න මා එක කී වතාවක් හදුවත් වැඩක් නෑ ඔයා හනීම වැඩ කරත් හදලා විතරක් මදි ඒ හදපු උත්තරේ පන්ති මම හදපු උත්තරෙත් එක්ක හරිද කියලා චෙක් කර ගන්න ඒ කියන්නේ පන්ති පොතේ උත්තරේ ගෙදර වැඩ කරද්දී ඒ ගෙදරේ උත්තරෙත් එක්ක දෙක සමානද කියලා චෙක් කර ගන්න හරි එහෙමනම් ඒ වෙලට ඔයා කරයි කියලා බලාපොරොත්තු වෙන් අදර මම පන්තිය මෙතනින් අතර කරනවා හැමෝටම සුබ රාත්‍රියක් අයිබෝල් ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන් මේ පාඩමට අදාළව නැත්නම් අපේ විෂයට අදාළව මොන හරි ගැටුවක් පාඩම් තියෙනවා නම් දැන් අහන්න පුළුවන් මම ඔයාලා මයික් එකත් දෙන්නම් මයික් අන්මියුට් කරගෙන අහන්න පුළුවන් හරි දැන් වාගේ මයික් අන්මියුට් වුණා. ඔයගෙ පැත්තේ මයික් අන්මියුට් කරගෙන මගේ ප්‍රශ්න මොනවද කියලා අහගන්න පුළුවන්.